නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේ සාදුකාරය පවත්වන අද ධම්මපද දේශනා මාලාවේ යමක වර්ගයේ 12 වෙනි දේශනාවට යොමු වුණා. ගාථා ධර්මය සඳහන් වෙනවා. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරේ උභයත් තප්පති පාපං මේ කතන්ති තප්පති බියෝ තප්පති දුක්ඛතිං ගතෝති. අපි 10 වෙනි දේශනාවේ කතා කළා වගේ ඉද සෝචති කියන පදයට ඉද තප්පති කියන පදේ වෙනස් වෙලා පොඩි වෙනසක් ඇතුව මේ දේශනාව කරලා තියෙන්නේ. තැවෙනවා කියන අර්ථයෙන් කලින් දේශනාවක තිබුණේ ශෝක කරනවා. පාපකාරී පව් කරපු කෙනා මෙලව තැවෙනවා, පරලොව තැවෙනවා, දෙලොවම තැවෙනවා. අපායට ගියාට පස්සේ බියෝ තප්පති. බියෝ කියන ගොඩක් වැඩිපුර අර්ථයක්. බියෝ තප්පති දුක්ගතින් ගතෝ, දුගතියට ගියා. මේ දේශනාවට හේතු වුණා දේවදත්ත තෙරුන් වහන්සේ. සවැත් නුවර වැඩ ඉන්න කාලෙක තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා දේවදත්ත තෙරුන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගිහි කාලේ මස්සිනා, ඒ කියන්නේ තමන්ගේ භාර්යාවගේ අයියා, යසෝදරා දේවියගේ අයියා. නමුත් පසුව මෙයා වෛර බැඳගෙන තියෙනවා පැවිදි වුණාට පස්සේ. පැවිදි වූ කාලයේ පටන් පොළව පලාගෙන පෘථුවිය තුළට පිවිසීම දක්වා වූ දේවදත් තෙරුන් අරබයා විස්තර කතාව ජාතක කතා පාලියේ, නැත්නම් ජාතක අට කතාවේ සඳහන් වෙනවා. මල්ල රජදරුවන් සතු අනුපිය නම් නියම් ගමක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ශරීර ලක්ෂණ ප්‍රකාශ කළ දිනෙහිම 80,000ක් නෑයන් විසින් රජ වුවත් බුදු වුවත් ශාස්ත්‍රියන් පිරිවරා හැසිරෙන්නේ යයි 80,000ක් කුමාරවරු පොරොන්දු කරගත්තා. ඒ රජ වුණත් ඒ 80,000 පස්සෙන් යන්න ඕනේ, බුදු වුණත් ඒ 80,000 පස්සෙන් යන්න ඕනේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැවිදි වූ කල්ලි බද්දිය, අනුරුද්ධ, ආනන්ද, බගු, කිම්බල, දේවදත්ත කියන කුමාරවරු 6 දෙනා පැවිදි නොවි සිටිනු දැක්ක. අපි අපේ පුතුන් පැවිදි කරවි. මේ ශාක්‍යෝ 6 දෙනා නෑදෑ නොනෑයෝද ඔවුන්ද පැවිදි කරන්න නොගුණුත් ඥාති නේද කියලා කතාවක් ඇති වුණා. ඉබ්බිදි මහානාම ශාක්‍ය කුමාරයා අනුරුද්ධ කුමාරයා ළඟට ගිලව සහෝදරයා නැත්නම් මල්ලි, අපේ කුලයෙන් පැවිදි වෙන්නේ කෙනෙක් ඕනේ, දැන් කවුරුත් පැවිදි වුන්නේ නැහනේ, ඒ නිසා ඔබ පැවිදි වෙනවද නැත්නම් මම පැවිදි වෙනද කියලා ඇහුවා. ඉතින් මේ අනුරුද්ධ කුමාරයා දුකක් දාන්නේ නැති කෙනෙක්, නැතේ කියන වචනේවත් අහලා නැහැ, සිව්මැලි. ඉතින් ශාස්ත්‍රීය රජවරු ඔය නැතේ කියන වචනේ දන්නේ නැහැ කියන එකට කතාවක් තියෙනවා. එකතු වෙලා සෙල්ලම් කරනවා කුමාරවරු. සෙල්ලම් කරන්නේ පන්දු ක්‍රීඩාව ඔට්ටුවට දාලා දෙන කැවුම්. ඉතින් පෙරදුනාට පස්සේ දැන් කැවුම් දෙන්න ඕන. කැවුම් ගේන්න කියලා අම්මට පණිවිඩය යවනවා. අම්මා ඉතින් කැවුම් එවනවා. නිතරම පෙරදෙනකොට අම්මටත් එකපා වුණා. මොකෝ තුන්වරක්ම කැවුම් යවුව, දැන් 4 වෙනි පාරටත් කැවුම් ඉල්ලුවා. එහෙම වඩ පස්සේ මේ
අම්මා කල්පනා කරා මගේ පුතා නැතේ කියන වචනේ අහලා නැහැ කවදාවත්. සෑයාට මේක කියලා දෙන්න ඕනේ කියලා කැවුම් නැත කියලා යවුවා පණිවිඩය. ඒක පාලියෙන් කියන නත්ති පුවේ. පුවේ කියන්නේ කැවුම්, නත්ති කියන්නේ නැත, නැති කැවුම්. ඉතින් මේ වචනේ හොඩ පස්ස කුමාරයා ඇත්තටම දන්නේ නැහැ නත්ති කියන එක. යා හිතුවා මේකත් එක්තරා කැවුම් වර්ගයක් තමයි කියලා කිව්වා පණිවිඩකාරයට. කොහෙන් නැති කැවුම් අරන් එන්නේ කියලා. නැති කැවුම් එවන්නේ කොහමද දැන්? එතකොට තමයි අම්මට තේරුනේ මේ ළමයා නැත කියන වචනේ දැන් අද තේරුම් කරලා දෙන්න ඕනේ කියලා. අම්මා මොකද කරේ? රන් තලියක් කිස්ව හොඳට හොදලා ඒ වගේම තලියකින් වහලා පුතාට යවුවා. ආරක්ෂක දෙවිවරුක දැක්කා. අනුරුද්ධ කුමාරයා මීට පෙර ආත්මේ අන්නබාර දුගියා නමින් ඉපදිලා උපරිට්ට පසේ බුදුන්ට තමන්ගේ ආහාර කොටස දීලා පැතුවා. මට සසරෙදි නැතේ කියන වචනේවත් අහන්නවත් නොලැබේවා. වචනේ අහන්න නැහැ කියන්නේ නැහැයි කියලා දකින්න වෙන්නේ නැහැ. නැතක් නැත කියන එක නැහැ. හැමදේම තියෙනවයි කියන එක. එතන ඉඳන් නැහැයි කියන වචනේ දන්නේ නැහැනේ. ඉතින් මේ ප්‍රාර්ථනාව ඉටු නොවුනොත් දෙවියන්ගේ හිස හත් කඩකට පැලනයි කිව්වා. දේව සභාව රැස්සලා කල්පනා කරා අපි දිව්‍ය කැවුම් වලින් වාජනේ පුරවන්න ඕනේ කියලා. ඒ අනුව බොහොම රසවත් සුවඳවත් දිව්‍ය කැවුමෙන් වාජනේ පිරෙව්වා. ඉතින් මෙහෙම දැන් වාජනේ ගෙනත් දුන්නා. වහුන් ඇරියට පස්සේ පුදුම සුවඳයි නගර පුරාම සුවඳත් පැතුරුණා. එයින් කැවුම් කෑල්ලක් කටේ තැබූ පමණින් සද්දහසක් රසනහර පිනා ගියා. අනුරුදු කුමාරයා මෙහෙම හිතුවා, මම මගේ අම්මට ප්‍රිය නොවෙමි. මෙතෙක් කල් මෙච්චර රස කැවුම් මට හොයලා හදලා දුන්නේ නෑ කියලා කිව්වා. මේන් පසු නම් මම අනික් කැවුම නොකන්නෙමි, මේ කැවුම්ම කනවයි කියලා හිතාගෙන ගිහලා අම්මගෙන් ඇව්වා, අම්මට අම්මා මට ආදරේද නැද්ද කියලා ඇව්වා. පුතේ ඔක අහන්නත් දෙයක්. එක ඇසක් තියෙන කෙනෙක් ඒ ඇසට ආදරේ යම්සේද, හදවත ඇති කෙනෙක් හදවතට ප්‍රිය යම්සේද, ඔබ මට ප්‍රියයි කිව්වා. දෙච්චර ආදරේ නැ අද වගේ කැවුම් අදලා දුන්නේ නැත්තේ. ඉතින් උපස්ථායකින් ඇහුවා, මොකද්ද උනේ? තැටි අරන් ගියා, මොකද උනේ කියලා ඇහුවා. තැටි කැවුම් තිබුණා කිව්වා. ඒ කියන්නේ වාජනේ. මින් පෙර කිසි විටක ඒ වගේ කැවුම් දැක නැහැ කිව්වා. ඉතින් අම්මා හිතුවා, මගේ පුතා බොහොම පුණ්‍යවන්තයි. ප්‍රාර්ථනා ඇති කෙනෙක් වෙන්න ඕන. කැවුම් වාජනේ දෙවියෝ තමයි පුරවන්නේ ඇත්තේ. ඉතින් පුතා අම්මට කිව්වා, මේ මෑණියනි මෙතන පටන් මට හැමදාම අද වගේ කැවුම් තමයි ඕනේ කිව්වේ. ඉතින් අම්මත් මොකද කරන්නේ? කැවුම් ගේන්නේ කො අර විදියට රන් තලිය හොදලා වෙනත් භාජනයකින් වහලා යවනවා. මගද දෙවියෝ කැවුම් පුරව විදියට තමයි මේ කැවුම් කාලා තියෙන්නේ. ඉතින් එයිම පේනවා මේ කුමාරයා, අනේ අනුරුද්ධ කුමාරයා නැත කියන වචනවත් දන්නේ නැති තරම් සැප විඳපු කෙනෙක්. මෙසේ ගිහිගේ සිටින දාක ඔහුට දෙවියෝම කැවුම් යවුවා. මෙපමණකුත් නොදන්නා, يعني නැත කියන වචනව නොදන්නා කෙනා කොහොමද පැවිදි ජීවිතයක් ගෙවන්නේ? පැවිද්ද ගැන දන්නේ කොහොමද කියලා අහනවා. දන්නේ නැහැ. එයින් පැවිද්ද නම් කොහොමදයි මහානාම සාක්‍යගෙන් ඇහුවා. අයියා ගුවා කෙස් රැවුල් කපලා කසාවක් දරාගෙන දඬු මැස්සක හෝ වේවැල් ඇඳක හෝ නිදාගෙන පිඬු පිණිස හැසිරෙන්නක වී යුතුය. පැවිද්ද නම් මේ අය කී කල්ලි සොහිවර මම සිව් මැලි වෙමි, මට පැවිදිව නොහැකිය කීවේ. ඒ සස්ස ගුවා මල්ලි එහෙනම් කර්මාන්ත කරන්න එකුවා. ගෙදර ඉන්න ඕන. එක්කෙනෙක් පැවිදි වුණෝති, අනිත් එක්කෙන කර්මාන්ත කරන්න. කර්මාන් දන්නවද ඇව්වා. ඊට පස්සේ බත් දෙන්නේ කොහොමද දන්නවද? ඉතින් මේ කුමාරවරු අතර ප්‍රශ්නයක් ගැන කතා බහක් ඇති වුණා. කර්මාන්තගේ සේවිත බත් දෙන දැනවත් දන්නේ නැහැ මෙයා. කොහොමද ගුණේ කතාව? මේ යාළුවෝ තුන්දෙනෙක් ඉන්න, තුන්දෙනා කතා කරන බවුකු කිම්බිල අනුරුද්ධ. බත් කොහෙද අප දෙන්න කියලා එක්කෙනෙක් එයා දැකලා තිබුණා වී කොටුවෙන් ගන්නවා දවසක්. ඉතින් ආ යකෝ බත් ඇති වෙන්නේ වී කොටුවෙන් කියලා. කිම්බිල කිව්වා, කිම්බිල කුමාරයා කිව්වා වී උපදින්නේ අටුවෙන්. අපි කියන අටුව කියලා ඉස්සර තිබුණා අටුවක්. මැද්දි ඔහුට මෙසේ පිළිතුරුනේ, ඔබ බත් උපදින දනවන් නොදන්නේ, බත් උපදින සැලියේය. ඒ කියන්නේ බද්ධ කුමාරය දැකලා තිබුණේ හැලියෙන් බත් ගන්නව දවසක්. එච්චරයි ආදකන දැනගෙන තිබුණේ. දෙන්නම රජ කුමාරවරු තුන්වෙනෙක් කෙනා අනුරුද්ධ කුමාරය. උඹලා දෙන්නම දන්නේ නැහැ ගුවා මේ බත් ඉපදින්නේ කොහෙන්ද කියලා. බත් උපදින රණින් කළ නෙළුම් මල් හා මල් කැකුළු ඇති රන් තලියේ යෝ කියා සිටියා. මොකද ඒ කුමාරයා කුස්සියටවත් ගිහින් නැහැනේ. එයා දැකලා තියෙන්නේ මේ සිවුඩ
බෙදල දෙන විතර අම බෙදල දෙන බත්තද විතර එයාද එයා කිව්ව මේ උඹල දන්නේ උඹල කොහෙද දන්නේ මේ රන්තලියෙන්දයි බත් උපදින්නේ ඕන්න අතරින් කිම්බිල කුමාරය එක් දිනක් කොටුගුලෙන් පහතට වී බානවා දැකලා තිබුණා ඒක එයා කිව්වේ එහෙම බද්ධිය කුමාරය හැලියෙන් බත් බෙදන බලන් ඉඳලා තිබුණා ඒක එයා කිව්වේ අනුරුද්ධ වී කරනව දැකලත් නැහැ බත් බෙදන හැටි දැකලත් නැහැ ඔව් දැක ඇත්තේ බත් බෙදා ඇති තලිය පමණයි තමන් ඉස්සරහින් තබනවා පමණයි කණු කැමති වෙලාවේ තැටියේ බත් හටගන්නේ ඔව් හිතන් හිටියා පොඩි කාලේ ඉතින් මේ තුන් දෙනාම බත් හැදෙන හැටිවත් දන්නේ නැති තුන් දෙනෙක් ඒනොත් අනුරුද්ධ කුමාරයා කොහොමවත් දන්නේ නැහැ ඉතින් මේ අනුරුද්ධ කුමාරයා දන්නවා කර්මාන්ත කියන ඒවා රැකියාවල් ගැන දන්නවා ඉතින් ඇහුවම රැකියාවල් කියන්නේ මොනවද කියන්නේ කර්මාන්ත ඒකල ඉතින් එකම රැකියාව ගොවිතැන අයියා කියලා දෙනවා දැන් මුලින් සීසාන්න ඕන මේව අවුරුදු පතාම කරන්න ඕන කොහොම ඉවරයක් දකින්නේ අපි දන්නවා දැන් කුඹරක් කරන කෙනෙක් කරන්න ඕන ටික මෙතන කියලා තියෙනවා සීසානවා නියරවල් බඳිනවා පෝරු ගානවා ලියදි හදනවා ඒවට බිත්තර වී හදාගෙන ඇවිල්ලා වපුරන්න ඕනේ ඊට පස්සේ වතුර හරවන්න ඕනේ පැල හැදුනට පස්සේ මුල් දවස්වල කුරුල්ලන්ගෙන් පරිස්සම් කරන්න ඕනේ ඊට පස්සේ කරල් පීදෙනකොට ආයෙ කුරුල්ලන්ගෙන් පරිස්සම් කරන්න ඕනේ ඊට පස්සේ ගොයන් කපන්න ඕන කපපු ගොයම් පා ගන්න ඕනේ ඊපස්සේ වී ටික ගෙට අරගෙන ඕනේ සමහරට වේලන්නත් ඕනේ දැන් පහුගිය දවස අපි දොට ප්‍රධාන පාරේ වී වේලනවා මේ පිටන මෙත් ප්‍රධාන පාරේ හයියෙන් ආවොත් යන්නේ වී උඩින් වාහනේ කියන්නේ මිනිස්සුන්ට වෙන දාන්න තරන්නේ නැහැ දාන්නේ ප්‍රධාන මහ පාරේ දාලා තියෙනවා ඉතින් අපි හිතනවා මේක ඉවර මේ මේ බොහොම පහසුවෙන් ඉපදෙනවා ඇති කියලා අපිටත් කියන්න පුළුවන් අපිට බත් උපදින්නේ පාත්තරෙන් කියලා දැන් බැලුවට පස්සේ මොකද ලැබෙනවද මෙතෙන්ට උදේට අවිල්ල බලන්න විතරයි නමුත් දැන් මේ අහල පහල කුඹුරු අය තියෙනවා ඒ අය කොච්චර අමාරුවෙන්ද මේ අස්වැන්න දැකගන්නේ කියලා. මොකද අලි වටේටම අලි වැටවල් ගහලා එනකොට මේ වපුරපු කාලේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොයම් පීදීගෙන එනකොට මේ සුවඳ දැනලා මේ අලි පිස්සු වැටිලා ඉන්නේ. උන් අර අලි වැටවල් කඩාගෙන පනිනවා. එතුළට පනිනවා. ඊට පස්සේ ඒක පරිස්සම් කරන්න ගොවි මහතුරු මුර ක්‍රමයට දවස් ක්‍රමයට යගට්ටිය රෑ එළි වෙනකන් නිදිවරනවා. ඒ හන්දි උතන පාරායින ගිනි මැල ගහගෙන රකින්න ඕන. නොරැක්කොත් අර මාස 3ක් මහන්සි වෙච්ච අපතේ යනවා. අලියෙක්ට බෑ ගන්න ලැබුණු කුඹරට පෑය කීපයකින් ඔක ඉවර කරන්න පුළුවන්. වැඩි වෙලා යන්නේ ඒ තරම් කැමති කෑමක් අලි. මොනවාද? වී. ඉතින් දකිනවා ඇහෙලෙත් ඇති ওই සමහරට කුණු හරුපෙම කියලා කෑ ගහන රැට ගොවි මහත්තුරු. කාටි කුණු හරුපෙම බයි? අලියට. අලිය දුවන අලියත් කැමති නෑ වහන්න. හරි අප්‍රසන්න කතා කියලා අලිපවා දුවන ඉතින් මිනිස්සු ගැන කවර කතාවද නේ මිනිස්සු කැමති නෑ අපි අහන්න කැමති වචන අලියා අහන්න කැමතිත් නෑ අලියත් දුබන කොහමරි මෙතන සටනක් තියෙන මේ අයගේ තමන්ගේ ජීවිකාව පවත්ව ගන්න අර කිව්වා මේ දුකක් නෙවිඳින්නේ දැන් ওই සද්ද ඇහිලා තියද මේ පින්වත් මෑණිවරුන්ට ඇහිලා තියෙන කෑ ගහන කුණ හරුපේ නෑ ඇහිලා තියෙනවා රැට ඇහෙනවා නේද හරක් බලනයි හරට්ටත් බයින්නේ එහෙමයි තොර අපිට සතුටු වෙන්න කාරණේකුත් තියෙන වෙලාවට ඔය අලි එළවීමෙන් අපි නිදහස් වුණා මේ මේ ආත්මෙනේ අපි දැන් පැවිදි වෙලා අපි හොඳට සිවුරු දරාගෙන බණ භාවනා කරගෙන සතෙන් ඉන්නකොට අපිට දානි ලැබෙනවා කුඹුරු කිටීමේ අවස්ථාවයක් නෑ අපි පැලලකින් යන්නේ නෑ මේ පැලලකින් නෑ සතුටින්ද පැලලකින් නෑ කරන්න දෙයක් නැතික ජීවිතේ පරදුවට තියලා මේ අස්වැන්න රකින්න ගැට්ටි. ඊට පස්සේ අර ගෙනිහිල්ලා බංකෝ වේලන්නත් ඕන. වේලලා ආයෙමත් ගෙට ගන්න ඕනේ. දැන් වේල වේල ඉන්නකොට වහිනවා. මොකෝ වෙන්නේ? ආයෙ ඔක්කොම ගන්න ඕනේ. නැත්නම් වහන්න ඕනේ. ඉතින් ඔයගේ ලොකු කරදර ගොඩක මේ ගිහි ජීවිත ගෙවන අය පැමිණි දුක් පැනඩසයි කී කී ඉන්නවද නැද්ද? ඉන්නව ඉන්න වෙලා තියෙනවා. මොකද හේතුව මේ මිනිස්සු විවාහ වෙලා තියෙනවා. මිනිස්සුන් ළමයි ඉන්නවා. අර විවාහය නම් පැත්තකින් දාන්න පුළුවන් කියලා අපිටත් කියලා තියෙනවා. හැබැයි ළමයි පැත්තකට දාන්න බෑ. එනිසා දරුවෝ වෙනුවෙන් මේ මිනිස්සු නිදිවරනවා කුමුරු කොටනවා අවු වෙපිච්චෙනවා තමාට මේ පැත්තේ ගල් මෝලක් තියෙනවා ගල් කඩනවා මම මේ කිව්වේ අපිට කල කිරෙන්න තාවබෝධයට සතුටටපත් වෙන්න පුළුවන් කාරණා කීපයක්. ඒතර අලි එළවීමෙන් හරක් එළවීමෙන් අපි මිදුනේමු කියලා අපි සතුට වෙනවානේ සතුට වෙන්න පුළුවන් එච්චරයි. එතකොට ඒ ගිහි බන්ධන කම්කටොළු අපි මේ ආකාරයෙන් මිදුනා. හැබැයි අනුරුද්ධ කුමාරයා කොච්චර මිදුනද කිව්වොත් නැතේ කියන වචනවත් අහලා නැහැ. බොහෝම පුණ්‍යවන්තයි.
ශාක්‍ය කුලේ භාග්‍යවතුන් වහන්සේගේ ඥාති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තාත්තගේ මල්ලිගේ පුතා. කවුද? බාප්පගේ පුතා. සහෝදරත්වය තමයි තියෙන්නේ මල්ලි කෙනෙක් වෙන ඥාතිකමට. ඉතින් මේ විදියට කිව්වට පස්සේ කිව්වා, අම්මෝ මේ ගෙදර ඉන්න එක නම් හරි භයානකයි. මොකද කුසී කුඹුරුහාන්නයි ඕනම් මට නම් කරන්න. අයියාම කුඹුරුහා ගන්න මම නම් යනවා යන්න කියලා කලකිරුණා මොනවා කියන්නේ. අර දඩු මැස්ස සැතපෙන එකයි පිණ්ඩපාතයන එකයි හොඳයි වගේ කියලා මේ අර කතා දෙක අහනකොට කුමාරයාට මෙහිතුණා. ඒතර යා ප්‍රඥාවන්තයෙක් නිසා ඒ කුමාරයා තීරණය කළා, මම එහෙනම් මොකද කිව්වේ? පැවිදි වෙනවා. මොකද තීරණේ ගන්න ඕනේ දෙන්නයි ඉන්නේ පවුලේ. එක්කෙනෙක් මහානාම, එක්කෙනෙක් හරි මහාන වෙන්න ඕනේ. අනිත් එක්කෙනා අනුරුද්ධ. ඉතින් ඒක මා අයියානේ හනේ මම මහාන වෙන්නද මල්ලි යනවා. දැන් කිව්වා සීසාන්නේ වනම් බෑ නං මම්ම යන්නම් අයියා හාගෙන ඉන්නේ කිව්වා. ඉතින් එයා හාන්න නවතුනා. අර අනිත් එක්කෙනා රජවරුණත් සීසෑවා. ඇයි? ඔය අහලා තියෙන වබ්මකුල් කියලා තිබුණේ ඉස්සර. ඉබුල්ලත්පුරේ. මේ තනිකර ගොවිතැනින් ජීවත් වෙච්ච රාජධානියක් මේක. රෝහණි නදිය දෙපැත්ත කුඹුරු කර කර හිටියා. ඉතින් එහෙම යාල් මේ අනුරුද්ධ කුමාරයා තවසර ගත්තා මේ පැවිදි වෙන්න. මව්පියන්ගෙන් අහලා ඊට පස්සේ ගියා. දෙවනුව බද්ධ්‍ය කුමාරයාටත් කිව්වා. එයාත් ඉතින් කොහොම හරි අහලා අවසර ගත්තා. බද්ධ්‍ය කුමාරයාත් යාළුවා මේ කොහොම අවසර ගත්තකොට මෙන්න මෙහෙම පොඩ්ඩ අමාරු නම් අවසර ගන්න යාට අහගන්නකෝ ඉස්සරේ මොකද උනේ කියලා. අනුරුද්ධ කුමාරයා සහ බද්ධිය ළඟට ගොස් මිත්‍රිය මාගේ පැවිද්ද ඔබ හා බැඳී ඇත. ඒ කියන්නේ ඔයා ගියොත් තමයි මට යන්න පුළුවන්. තනියෙන් බෑ කිව්වා. මුලින් කොහෙම බෑ අවුරුදු 7ක් වර රාජ්‍ය කරා. රාජ්‍ය ලැබිලත් තිබෙන්න තියෙනකෝ මට. මම අවුරුදු 7ක් එච්චර නම් බෑ කිව්වා ඉන්න. තව බැරිද පොඩ අඩු කරන්න. මාස 7ක්. ඒච්චරත් බෑ කිව්වා. අන්තිමට දවස් 7ක් බෑ. හරි හරි. දවස් හතක් ඒ ආසාවට හතක් රජකම් කරනවා. රජකුමාරුන්ට තිබුණ ආසාවන් මොකද? සිංහාසන රූඩව දවස් හතක් දෙන්න බනේ. හරියට ඔය හතේ කරගන්නකෝ. හතෙන් පස්සේ එන්න ඕනේ. කවද ඒක දිරිගැන්නුවේ? අනුරුද්ධ කුමාර. මොකද යාගෝ මට තනියෙන් යන්න බෑ. මට යාළුවෙක් ඕනේ යන්න. පැවිද්දට කිවිස ගත්තා. ඊළඟට බද්ධිය කුමාරයා, අනුරුද්ධ කුමාරයා, ආනන්ද කුමාරයා. අම්මේ ආනන්ද කුමාරයා කියන්නේත් භාග්‍යවතුන් වහන්සේගේ බාප්පගේ පුතේ. ප්‍රඥාති බගු කුමාරය කිම්බිල අනිත් එක්කන දේවදත්ත. එයා පොඩ්ඩක් වෙන් කළා දියන්න ඕනේ. ඒ කෝලිය කුමාරයෙක් නිසා. හයිදවස උපාලි කියන කපුව. කපුව කියන්නේ මේ කොණ්ඩේ කපුව එක්කෙනා මේ කුමාරවරුන්ගේ. දිව්‍ය සම්පත් සමාන රජසැප සද්දිනක් පුරා වින්දනය කොට උයනට යන්නකෝ මෙන් සිවුරංග සෙනඟ පිරිවර අනික් මේ අන්‍ය රජුන්ගේ ප්‍රදේශකට පැමිණ ඒ ප්‍රදේශ රජුන්ගේ අනපරිදි සේන අනවත්වා ඒ රටට පිවිසිය. එහිදී ශාස්ත්‍රීයෝ තම තමන්ගේ ආභරණ ගලවා පොදියක් කොට උපාලි අමතා යහළු උපාලිය දැන් ඔබ නවතින්න. මේ ආභරණ ඒකාන්තේ ඔබේ ජීවිකා පිණිස සෑහෙන්නේ යයි කියා ඒ සියල්ල ඔහුට දුන්න. දැන් කියලා ගිහින් තියෙන අන්තිමට. නෑ නෑ මේ හය දෙනාම සේනා පිරිවරන් ගියා ගමනක් යනවා වගේ පිට ගමකට ගියා. වෙන රාජධානියකට ගිහලා එහෙදි තමයි සේනාව නැවැත්වේ ඒ රටේ රජතුමාගේ අනපරිදි නවත්වලා එයා ළඟ නවත්වලා සේනාව එයාට බාර දීලා ආභරණ ඔක්කොම හය දෙනා ගලවලා එයාලගේ සේවකයා තමයි උපාලි උපාලිට දුන්නා. උපාලි ඔවුන් පාමුල වැටි අඳ ඇඬ වැට මොකද අඬා වැටුණානේ අඬා වැළපුණා. ඔවුන්ගේ නියෝගෙ ඉක්මව නොහැකි නැගීටියේ නැවතුණා. ඔවුනොන් දෙකඩ වූ කල වනේ හඬා වැටෙන්නාක් මෙන්ද පොළොව කම්පා විසිරෙන්නාක් මෙන් දැනෙන්නට වුණා. උපාලි කපුවා මදක් නැවතී මෙසේ හිතුවා, මේ ශාක්‍යෝ නම් හරි ඡණ්ඩයි නපුරුයි. මව විසින් මේ ශාක්‍ය කුමරුන් නසා දමන්නට ඇතැයි සැකපොදවා මා නසුන. ඒ කියන්නේ දැන් ආභරණ ටික අරන් ආම අර තාත්තලා හිතනවා මේ ඒකාන්තේ මේ මිනිහා අපේ ළමයි මරලා ආභරණ අරන් ආවා කියලා මෙයාත් මරයි මරන්න පුළුවන්. එයා එකට බය වුණා. ඉපදේ යා මෙහෙම හිතුවා, මේ ශාක්‍ය කුමාරවරු මේසා විසාර රජ සම්පත් හැරදමා මේ අගනා වූ ආභරණ කෙළඹිඩක්සේ සලකා හැරදමා පැවිදි වන්නා වූ දැන් මා විසිනුත් පැවිදි නොවීමට හේතුවක් නැත සිතා ආභරණ පොදිය විසි කරලා දාලා නිතන් ගහක ඉල්ලලා තමන් හිතින් අතහැරලා ගහක ඉල්ලලා කැමති කෙනෙක් ගණිත්වාය කියලා ගණී කවුරුනි ගම්බුණොත් ගණී ඉල්ලලා ගියා.
අතහැරලනකොට කවුරු ගත්තම් මොකු නේද? දැන් පැවිදි වෙනකොට අපිට අපේ උපාසකම් වලට ප්‍රශ්න තියෙනවා. මේ ඇඳුම් අලුතෙන් ගත්තා, ඇඳුම් මහන් ආව අලුතෙන්, මොකද කරන්නේ? මොකෝ වෙන්නේ ඉතින්? දැන් මහනුනා ඇඳුම් අඳින්න බෑනේ. ඔ කොහේ දාලා එන්න කොහේ හරි, නැත්තම් මේ නැති බැරි කෙනෙක්ට දීලා දාන්න. තියෙන තැනක අතහැරලා යන්න. මොකද සිවුරත් තමයි ඊට පස්සේ පෙරවන්න තියෙන. සිවුරට රේන් දාල්ලනවද? නෑ, වෙන වෙන හැඩ තල මහන්න පුළුවන්. බෑ, ඒකනේ සිවුර කියන්නේ. නැත්තම් කී જાතියක් ඇඳුම් වලට කරනවද? එහෙන් කපයි මෙහෙන් කපයිනේ, එක එක විදිහේ මල් මෝස්තර දායි. දැන් මුකුත් නෑ. දැන් මේ මම මෑණිවරු ගැන කතා කරේ, අපි ගැනනේ. අපි නම් මල් මෝස්තර දාන්නෙම නෑ. ඔයලට තිබිච්ච ලෙඩේනේ දැන් ඔක. එතකොට ඒක ඉවර වෙනවා. මොකෝ එක පාට වස්ත්‍රයක් තමයි දැන්. ඊට තමන්ගේ ආභරණ හරි මොන හරි තිබුණා නම් ඒව මොනවද දැන් අයිතිද? මේ අතහැරලා දැම්මා. එතකොට මේ වගේ තමයි. දැන් මෙතන ඒ ආභරණ ටික තිය තියාගත්තා නම් මේ අද කාලේ නම් මහණ වෙන්නේ නැහැ ওই ටික ලැබුණා නම්. එහෙනම් අර සාක්‍ය ජනපදයට යන්නේ නැහැ. යනවා වෙන කොහේ හරි රජගහනුවරයයි නම්. එහෙ කිලි එකත් එක්කම මෙවනසේ රාජ්‍යයක් කරන්නේ. එහෙම හිතුවේ නෑ. හිතුවේ මෙහෙම හිතුවේ. මෙච්චර රාජකීය කුමාරවරු පැවිදි වෙදි මම වගේ කපු එක මොකටද ඒකද කියන්නේ? මට මොනවද තිබිලා මම මොකට යන්නේ? මමත් මහණ වෙනෝනේ. මේවා මේ අරන් ගිල නිකම් මරුම් කන්න බෑ කියලා ගහේලලා මොකද්ද ඒකට හේතුව? පින. පින තියෙනවනම් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. නැත්තම් ලෝභ මසුරුකමම එන්නේ. ඒක ආවේ නෑ. මේ සියලු දෙනාම පුණ්‍යවන්තයි. ඒ නිසා මේ උපාලි කපුවත් පස්සෙන් දුවන්ගේ අනේ කුමාරවනි මාවත් අරන් යන්න මහණ වෙන්නේ. ආයෙනම් එන්න කියලා යත් එක්කගෙන ගියා. ඒ සියලු පුවත් ඉතින් කිව්ව යා කෝණේ මංගිය මාව මරලා දායි මාවත් භාග්‍යතුන් වහන්සේට ළඟට එක්ක යන්න කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගාවට ඔය අනුපිය කියන අඹ වනයේට තමයි ගිහින් තියෙන්නේ. අපේ මාන්නේ වැඩි ඉන්නේ සාක්‍යොන්ගේ. ඒ නිසා අපි මුලින් අපේ සේවකයා මහානගල අපි යාට වැඳලෙමු. ඒ නිසා මේ අයගෙන් මුලින්ම පැවිදිුනේ උපාලි. ඉතින් යා පැවිදි කරාට පස්සේ යාට වැඳා. වැඳලා තමයි මේ කුමාරුරු පැවිදි වුණේ. ඉතින් බද්ධිය ස්වාමීන් වහන්සේ වැඩි කල නොගොස් ත්‍රිවිද්‍යාලාභීව අරිහත්ත්වයට පත් වුණා. ඉතින් ත්‍රිවිද්‍යාලාභීන තර අග්‍ර වුණා බද්ධිය මහරහතන් වහන්සේ කියලා නම් කරනවා. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් දිවස්ලාභීන තර අග්‍ර වුණා. මහා පුරුෂ විතක්ක සූත්‍රය අස රහත් වුණේ. මහා පුරුෂ විතක්ක මේක පුරුෂයෙක් කරන විතර්ක. ඔගේ තියෙනවනේ පඤ්ඤාවන්තයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤා සාදී කරණ 8ක් තියෙනවා. ඒකේ කියන්නේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට මෝඩයන්ට නොවේ කියන එක. ඒක පැහැදිලිනේ. දැන් මෙවැනි ධර්ම සභාවක පිරිතිරියක් නැහනේ. පොයකට බලන්නකො පිරිතිරිය යනවද? පොයකට යන්නකො කතරගම පිරෙනවද නැද්ද? පිරෙනවා. ඇයි? දේවාලේ අදහන්න යනවා. ඉත මේ දවස්වල මියුසිකල් ෂෝස් තියෙනවා. නටන නැද්ද කට්ටිය? කොච්චර නටනවද? තනකොළ ගහ ටික ගාන ඉන්නවා ග්‍රවුන්ඩ් එකට බැස්සොත්. ඇයි? ප්‍රඥාවන්තද නෙවෙයිද? නෙවෙයි. කාමයට අධිග්‍රහිතයි. කාම පෙරේතියෝ මොනයි? කාම පෙරේතිය. ගීත සොර නැටුම් කියන්නේ කාම. ඒවා බලාගෙන කට අරගෙන ඉන්නවා. ඉදි වෙනකන් හරි ඉන්න පුළුවන්. බණක් අහන්නකෝ. 5යි විනාඩි 10යි දොයිය බබා. නිදි. ඒවා අහන්න. ඒවා ඔය හුවට නෑ හඳුනන. අපි මේ සංසාරයේ භවයේ දුක කියලා කිව්වට අපි පිළිගන්නේ නෑ. ඔය එක බොරු කාරේ වැරදිච්ච කතාවක්. ඒ නිසා අපිට එහෙම කිසි දුකක් නෑ. අපි හොඳට චිල් එකේ ඉන්නේ. මොකද ඉන්නේ? චිල් එකේ. චිල් එක පේන කොහෙන් හරි පාරක් හැප්පිච්ච ගමන්, ඔලුව කුඩු වෙච්ච ගමන් චිල් පේනවා. තරු විසි වෙනවා. එතකොට අන්න බතක් වෙනවා. අර සයනද බණක් කිව්වා. ඒක ඇහුවන අපිට මෙහෙම වෙන්නේ නෑ. දැන් ඔන්න නෝණ කෙනෙක් කියන ළමයෙක් එක්ක නිකම් මේ වෙන්නත් පුළුවන්. හොඳ මේ වගේ කතා. මහත්ය වෙන නෝණ කෙනෙක් එක්ක යනවා. දැන් සදාසොත්ති භවන්තු දෙන්නේ නැද්ද? භවසම් මංගලම් කියන්න පුළුවන්ද? අනිච්ච අවසන් කර. දැන් ඉවරයි. ජීවත් වෙලත් ඉවරයි. මේ හදලත් ඉවරයි. ඊට පස්සේ අමතනවා මට. ඇයි අමතන්නේ? ආමුදුරනේ මිනිහා මාව දාලා ගියා. දැන් මට කියන්නේ මොකද්ද? මට මොකද්ද කියන්නේ? ඔකට කියන්නේ එයාව බාර ගන්න මේ බුද්ධ ශාසනයට. ඒකයි කියන්නේ මට බාර ගන්න නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ මට පිහිට වෙන්න. දැන් පටාචාරා නිවන් දකින්නේ නැහැ නේ මහත්තර ණයා ගැහුවේ නැත්තම්.
පැහැදිලිද? නේ අද කාලේ එහෙමයි වෙන්නේ. අද මොකක් හරි එකක් අර ධම්මජීව සාංශ නිතරම කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? කියන්න ලයන් මොකද? කෙල වෙන්න ඕනේ. කෙල වුණාම තමයි මතක් වෙන්නේ. අම්මෝ සාවින්නාස බණ හොඳයි. අපි එනවා බණ අහන්න. දුවන් එන්නේ ඇයි? අර වැඩේ වෙලා. එහෙම එන ගමන් තව මිනිහෙක් හම්බ වෙන මගදී. ආ නංගි මහන වෙන්න එපා මම ළමයාත් එක්කම බාර ගන්නවා. ඊට පස්සේ මාව අමතක වෙනවා අර මිනිහත් එක්ක යනවද නැද්ද? යනවා යනවා. ඒක අනිවාර්යයි. ඉතින් ඒ නිසා එවැනි සමයක මේ අපි බණ කියනවාද? ඒවල හිතන්න එපා. ශ්‍රද්ධාවන්තයෝ මෙවිල්ල පැවිදි වෙයි කියලා. නෑ ශ්‍රද්ධාවන්තයෝ gederi ඉන්නවා. බහුතරයක් ටික දෙනෙක් ශ්‍රද්ධාවන්තයෝ පැවිදි වෙනවා. ගොඩක් අය gederi ඉන්නවා. පුණ්‍යවන්තයෝ gederi ඉන්නවා. පැවිදි වෙන්නේ නැහැ. මොකද හේතුව? එයාලා අර නිකන් කාම බන්ධන වලට අහු වෙලා පොඩි පොඩි දේවල් වලට. මම සතුටු නෑවා කියලා දෙන්න. මොකද මෙතන ඉන්න අයගෙත් අත්දැකීම් තියෙනවා ඒවට. ඉතින් මේ එතකොට අහනවා ඊයේ වගේ ඇයි හාමුදුරු බලෙන් අපිව මහාන කරන්නේ? මොනවාරි ලැබෙනවද? රජයෙන් 15,000ක් දෙනවද මාසෙට එක්කෙනෙක්ට? එහෙම දෙනවද? දෙන්නේ නැහැ. පිරිවෙන් වලට දෙනවා. පිරිවෙනක් පටන් ගත්තොත් පොඩි ගාස්තුවක්, ලොකු ගාස්තුවක් නෙවෙයි, වැසිකිලි 10ක් හදා ගන්න ගාණක් දෙනවා. ඒ වගේ තියෙනවා. දැන් මෙතන ඇයි මේ මෙච්චර මහන්සි වෙන්නේ කියලා අහනකොට අපිට තේරෙනවා මේ දුකින් මුදවා ගන්නයි. අර රජකුමාරවරු රජ වෙලයි අර වගේ බත් කෑවේ. අපි රජ නොවිත් ඒ විදියට තමයි වළඳන්නේ. පැහැදිලිද ඒක? තේරුණාද? ඔය බඩින් ගිත්ත ගන්න මිනිස්සු කොච්චර නැසෙනවද? නැහෙනවද? උදේ බැඳගත්තු අපි ධම්මජීව සංසගේ අමුඩේ ගහ ගන්න කියලා කියන්නේ. ඒ අමුඩේ බැඳගත්තම ඇඳගත්තම ගලවන්නේ රෑ 10ට විතර. ගලවන්නේ නැහැ සමහරවෙම. උදේත් එහෙම ඇඳන්. අද උදේ ඇඳපු හෙට උදේටත් එහෙමයි. අමුඩේ කියන එක මන් දන්නේ මොකද්ද කියලා. පටිතද කරගන්නවා කියලා. පටිතද කරගෙන වැඩ. ඉතින් ඒ සයන්සල ඒවා කියන්නේ මං හිතන්නේ මේ අත්දැකීමෙන්මයි. මොකද උන්වහන්සේ ඕන තරම් බණ කියලා තියෙනවා. අවුරුදු 74ක වයසත්. 40 ගානක් පැවිද්ද. කොච්චර මිනිස්සු ගෑනු හම්බෙලා ඇද්ද බණ අහන්න ආපු එක එක්කත්. ඒක තේරුම් ගන්නෙ නෑ. දවස් 4ක් භාවනා වින දුවනවා. ඔය එනවට වඩා ඉක්මනට දුවනවා. දැන් එන්නේ සාදරව සතුටින් එනවා. යන දවස ටෙලිෆෝන් එක ගන්නකම් ඉවසILLන්නේ. අරක දැන් අර දාලානේ තියෙන කබඩ් එක. ඒ කබඩ් එකේ යතුර ගේනකම් ඉවසILLන්නේ. මෙහෙම කර කර ඉන්නානේ ගේන්නකම. ඇයි මේකේ මොන මැසේජ් තියෙනවද? Facebook එකේ කීයක් ඇඩ් වෙලාද? නේ. WhatsApp කොච්චර මැසේජ් තියද? බලා ගන්නකම් භාවනාව දෙපිටින් යනවා. දවස් 4යි හොඳේ. දවස් 4යි. දවස් 5ක් ඉවසන්න බෑ. ඊට පස්සේ පුදුම සන්තෝෂය. අලුතෙන්ම ටෙලිෆෝන් එකක් ගත්ත විදිහට සතුටුයි දැන්. ඇයි? දවස් 4කට පස්සේ මගේ අතට මේ ටෙලිෆෝන් එක ආවේ කියලා හිතෙනවා. ඉතින් අර කියවන ඔක්කොම පස්සේ දවසට අමත. ඊට පස්සේ ආපු යෝගගේ ටෙලිෆෝන් නම්බර් එකතු කරනවා. දැන් කිව්වේ මත හැරපල්ලා කියලා. දැන් මොකද්ද කරන්නේ? අර ගෑනුන්ගේ නම්බර් මිනිස්සු ඉල්ල ගන්නවා. මිනිස්සුන්ගේ නම්බර් ගෑනු ඉල්ල ගන්නවා. ගිහිල්ලා ධර්ම සේවය පිණිස කතා කරනවා. ධම්ම සර්විස් කියලා කොට කියන්නේ ගෝයන්ක ජීගෙන. ඉතින් ඊට පස්සේ මේ ආපු භාවනා යෝගින් යාළු වෙනවා. හාමුදුරට උලා. හාමුදුරු යාළු වෙන්නේ නැහැ. උන්නාද පැත්තක ඉන්නවා. අර ආපු අය මේ නිස්සරණ වනේ ඇසුරු කරගෙන යාළු වෙනවා. ඊට පස්සේ නිවන පැත්තට යනවා. කාමය ඉස්සරහට එනවා. දුක් වෙන්නේ බං. ඔහොම තමයි හැටි. එනිසා කලකිරීමෙන් උන්නාන්සේ කියනවා කොච්චර කිව්වත් මුන්ට නම් තේරෙන්නේ නැහැ පරහැත්ත කියලා බයිනවා. මම නෙවෙයි හොඳේ. මේ ධම්මජීව සංසය බයින්නේ. ඒක උන්නාන්සේ විතර දාලානේ මමත් බයිනවා ඉතින්. ඇත්තද බොරුද? ඇත්ත. දැන් මේකට ආවත් කහනවනේ සමාහට. දැන් සිවුර දාගෙන ඉන්නකොට කසන ඉන්න බෑ බුදුම්මේ මේ සිවුරේ දලඹු ඉන්නවද දන්නේ නැහැ කහනවා. අනේ පින්වසනේ මේ ගලවල දානකම් මට ඉවසILLන්නේ මොකද ගැලෙව්වොත් කසන්නේ. හේතුව මොකද්ද? දන්න අහලා තියෙක කසනවා කියලා. පව. දැන් පවුකාරයට සිවුරක් පෙරෙව්වොත් උට ඉන්න බෑ. ඇයි ඉන්න බැරි? මේක ගලවල දැම්මන් පුදුම හනීපයිනි ගැලෙව්වම. කසන්නෙම තියෙනකම්. මේ එක්කෙනෙක්ට කියනෝ නෙමෙයි මම දැකලා තියෙනවා. මම අත්දැකලා තියෙනවා අපේ යාළු මිත්‍රයෝ හිටිය පරණ. එතකන් නිින්ද යන්නේ බත් කන්න බෑ. අර ගලවගම මෙන්න බත් කනවා පිඟන් දෙක තුන කනවා. ඊට පස්සේ ඉතින් කන වෙලාවට ගලවලා පස්සේ ඇඳගත්තත් කමන්නේ නැහැ. ඉතින් මන්නේ මන්දම තේරෙන්නේ. ඉතින් මේ පැවිද්ද කියන එක හරීම සැපයි. හැබැයි හරීම සමහර පින් මදියට දුෂ්කරයි. දැන් මේ ඉන්නේ ගොඩක් අය සතුටින් නේද ඉන්නේ? ආන්න අපේ දායක මහතුරුතර බලන් ඉන්නවා. මෙයාලා සතුටින්ද දුකින්ද දන්නේ නැහැ. කියන්නකෝ. ඔව්. සතුටින්ද?
එතකොට සතුටින් ඉන්නේ මොකක් නිසාද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිසා. දැන් මෙයාම යෝජනා කරන ස්වාමීන් වහන්සේ නැති දවසට අපි 18 අරන් 100ට දුන්නා වගේ මැලවිලා ඉන්නේ. ඇයි හේතුව? අපට ධර්මයක් අහන්න නැහැ. නැතු ඔබ වහන්සේගේ මූණ දැක්කේ නැහැ. එහෙම ලෙඩක් අපිට නැහැ. ඕක දැක්කත් කෙනෙක්වත් එකයි. අපිට මොකක්ද ඕන? ධර්ම දේශනාවක් අහන්න රැයට තියෙනවා නම් අන්න අපිට එනවා මොකද්ද? ගැම්ම. මොකද ඒකට කියන්නේ? ගැම්මක් කියන. දකුණ ගැම්ම නෙවෙයි. මේක කියන්නේ ධර්මයේ ගැම්ම. මේක දකුණ තමයි. ඉතින් අර ඒ ඇඟට එන්න නම් තව ඒව ඇඟට ගියපු කෙනෙක් මනක් දැන් දේශකයන් වහන්සේත් දාන්නේ. එයා හිතන මහාන උනත් එකයි නැතත් එකයි. හිටියත් එකයි ගියත් එකයි වගේ ගියමුකෝ. දේශකයන් වහන්සේත් ඉන්නේ. එතකොට උන්වහන්සේ මේක ඇඟට අරන් කියයිද? දැනෙන්න කියන්න පුළුවන්ද? තමන් සැප විඳලා නැත්තම් කොහොම මේ සැප ගැන තව කෙනෙක්ට කියලා දෙන්නේ? දැන් මේ පැවිදි තියෙන ලොකුම සැපේ තමයි විවේක සුවේ. මේකේ කන බොන එක ගැන මම නිතර කතා කරාට දැන් මේ දුර ඉන්නේ වැරදි පිටයක් දන්නේ මේ ආදුර බත් කන්නම මානෙච්ච කෙනෙක් කියලා. මෙහෙ කට්ටිය දන්නේ මං කන තරම් නේද? කන කෑමත් එපාලා මම ඉන්නේ. ඒක නිසා මේ කන්න මහනුණා නෙවෙයිනේ. නමුත් හිතනවා අර වැරදියට. ඒක නිසා කිය යුතුයි අපිට තියෙන ලොකුම සැපේ කෑම නෙවෙයි. කෑම නම් ওই සල්ලි දෙන මිනිස්සු ඔක්කොම කනවා. මෙහෙම නේ, පීසා හට් වලින් කනවා, KFC වලින් කනවා. අපි කන්නේ මොනවද? කොත්තු කනවානේ රැටේ. ඉතින් අපි එහෙම කෑම මුල් කරගත්තුවනේ. හැබැයි අපි දන්නවා අපේ කෑම වේල ලැබෙන්නේ නිකන්. අන්න ඒක වාසිය. අපිට පොල් සම්බලයක් වත් වුණා ලැබෙන්නේ කොහොමද? නිකන් සාදරව අපි රකින්න සීලයට අනුග්‍රහ කරලා දායකයෝ සද්ධාවෙන් ගෙනත් දෙන්නේ. ඒක බොහොම වටිනවා. ඒක අමෘතයක්, භෝජනයක්. මොකද ඒක කෑමෙන් අපිට ගුණ පුරන්න ශක්තිය ලැබෙනවා. අපි දන්නවා අපි වෙනුවෙන් දෙවන්නේක් මේක හදන් අප එකක්. එතකොට අපිට වගකීමක් තියෙනවා. මේක කාල වලි දාන නෙවෙයි. කේවලුණක් නැහැනේ පටල ගන්න. මොන්දලට කපලා තියෙනවා නේද? රජු මාලට ගැහුවා වගේ දාන ලණුවක් බෙල්ලට. එහෙම පටල ගන්න නෙවෙයි තියෙන්නේ. දානේ වළඳලා හොඳට හිත එකඟ කරගෙන භාවනා කරන. එහෙම බැරි නම් බණ පොතක්වත් පෙරලගෙන කියවනවා. දැන් දෙකක් කියනවානේ භාවනා වෙලාවට භාවනා කරන්න බැරි අයට. කියන ඔය විශ්ව වගේ අයට තියා අමාරුයි තාම භාවනා. මොකද තාම හිත වික්ෂිප්තයි. එහෙමේ උනේ මං කොහෙද දහම් පොතක් අරන් ඒ වෙලාවට තමනුත් වාඩි වෙලා කියවන්න. ඇතුලේ ලයිට් නිවන් නම් භාවනා කරන්න එරියට ගිහින් කියවන්න. මොනව හරිනේ. එතකොට තමන් ධර්ම චර්යාවක යෙදෙන්න ඕනේ. කුසල් කුසල නිමිත්තක යෙදෙන්න ඕනේ. දැන් අපි සිවුරක් දරන් ඉන්නකොට අපිට ඇඟට ගැම්මක් කියනවද නැද්ද? මොකද ගැම්ම? අර දකුණ ගැම්ම නෙවෙයි කත්. මොකද? සාසනීය ගැම්ම. ඒ කියන්නේ මම සාසනික කුල දියණියක්. කුල පුත්‍රේ. සමහර අය හිතනවා අපි අසරණද? අපිට පිහිටක් නැති වේද? අපේ ගුරුවරයා අපිට පිටුපෑවොත් අපිට කාගේ පිළි සරණක්ද කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. එතකොට තමන් හොඳට ඉන්නකම් ගුරුවරයා පිටුපාන්නෙත් නෑ. ඒ නිසා තමන් අවංක වෙලා නිවන් මඟ දියුණු කරනවා නම් මං දන්නේ අනිත් ගුරුවරු ගැන මම නම් එහෙම පිටුපාන්නේ නෑ. මං ඔයලට ඉන්න දෙනවා. ගහක් මුල හරි ඉන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක පහසුකමට වඩා අවශ්‍ය වෙන්නේ අපි තුල අවංක භාවයක් තියෙන්න ඕන. ඒ අවංක භාවය තරම් වටිනා වෙන කිසිම දෙයක් මෙතන නෑ. වංක වෙන්න වෙන්න වරු කරන්න කරන්න ගුරුවරයාට මොකද වෙන්නේ? ගෝලියොන් එපා වෙනවා. ඉන්න තැන එක විදියකටත් නැති තැන තව විදියකටත් හැසිරෙනවායි කියලා ආරංචි වුණාට පස්සෙත් අන්න ඒක වෙන්න පුළුවන්. එනිසාම ඊයේත් කිව්වේ ඉන්න කොට වගේම නැති කොටත් මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ. භාවනාවේ ඉන්න ඕන වාඩි වෙලා. බුද්ධ වන්දනාවට එන්න ඕනේ. වතපිළිවෙත කරන්න ඕන. අසනීපයක් නැතුව නිකන් කුටි වලටලා ඉන්න එපයි කියලා කියලා තියෙනවානේ. මතකද ඒක? එතකොට අපි බලන්න කුටි ඉන්න වෙලාව අඩු වෙන්න ඕන. අපි මේ ධර්මශාලාවල ඉන්න වෙලාව වැඩි වෙන්නට ඕන. ඉතින් එමනම් ඔන්න ඔය විදිහේ හොඳ වටිනා ජීවිතයක් තමයි මේ ලබලා තියෙන්නේ. ලබන්න හිතන් ඉන්නවනම් ලබන්න ඉන්නේ. හැබැයි ඒකට අද කාලේ මිනිස්සු අනුග්‍රහ කරනවද? ඊයත් මං කිව්වේ නේද? අනුග්‍රහ කරන්න මොන කාල ගන්න එක පිස්සුද අප්පා? මහාන වෙන්නේ ඈ. මේ වැඩද? තව වැඩ තියෙනනේ ඈ. ළමයි ඉන්න නේද? එහෙම කියනවා නේද? එහෙම තියෙනවා. දැන් කාන් කවුරුන් නැති වෙනවා. ඔක්කොම නැහැ. දැන් බලන්න සාරිපුත්‍රයන් වහන්සේගේ පවුල. සාරිපුත්‍රයන් වහන්සේ මුලින් ගිහිල්ලා මහාන වුණා. ඊට පස්සේ චු මේ ආරංචි වුණා උපසේන කුමාරයාට අයියා මහාන වුණයි කියලා. එයත් ගියා. එයාගේ නම තියෙන්නේ එතුමාගේ
වංගන්ත පුත්ත උපසේන. කීකරු පිරිස් ඇති ශ්‍රාවකයන් අතර ග්‍රැමක ඔයාගේ ගෝලියෝ 500ක් හිටියා. 500ක උඹල මහාන කරන්නේ අරණ්‍ය වාසී වෙනන විතර නැත්තම් ඵලයල්. මේ කැමති වුණා. පින්ඳ පාතික වෙන්න ඕන නීති දැම්මා. මොකද මේ සානස බැනුන් අහගත්තා වස් දෙකක් තියෙද්දි එක ගෝලයක් උපසම්පදා කරන් ගිහිල්ලා. තමනුතු හික්මෙන්න ඕන වෙලාවේ තව කෙනෙක් මහාන කරා කියලා බැන්න භාග්‍යතුන් වහන්සේ. හිතුවා මම කවදාරි මේ බුදුමුවෙන්ම ප්‍රශංසා ලැබනවා කියලා. අර වස් ගාන ගෙවලා 10කට පස්සේ හොඳ ගෝලියෝ ටිකක් හදාගත්තා. ඒ කියන්නේ අරණ්‍ය වාසී දූතාංගධාරී පින්ඳ පාතික පාසුකූලික ශිෂ්‍යයෝ. ඉතින් ප්‍රශංසා කළා. ඒ තමයි සාරිපුත්‍රයන් වහන්සේ එක මල්ලි කෙනෙක්. එයත් මහාන වුණා. වංගන්ත බමුණගේ නම තමයි එතන ගත්තා. තාත්ත වංගන්තනේ. උපසේන. ඊළඟට එනවා චුන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි සාරිපුත්‍රයන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. මල්ලිම තමයි උපස්ථාන කළේ. උන්වහන්සේ රහත් වුණා. ඊළඟට එනවා චූටි කුමාරයා අවුරුදු 7යි. රේවත. එයා බැන්දුව. මොකද අම්මා බැලුවා දැන් මේ ඔක්කොම පැනලා ගිහින් මහනුණා. කොල්ල තුනක් මහනුණා, කෙල්ල තුනක් මහනුණා. චාලා, උපචාලා, සිසූප, චාලා. තුන් දෙනා බැඳලා තිටි. අසාදත් බැඳලා මහත්තුරුත් දාලා ගියේ. ඇයි? අයිය මහනුණා. අයියල මහන්ලා ඉන්න. අයියල තුනක් මහල්ලා දින අපි තුනක් යනවා. ඊට තව තියෙනවා ළමයි තුනකුත් ගියාලු. ඒකට චාල, උපචාල, සිසූප, චාල. දැන් මේ සාරී බැමිණි ඇත්තන කොච්චර නම්බුවෙන් ඉන්න ඕන එක්කෙනෙක්දනේ. මගේ ළමයි මේ රහතන් වහන්සේලා 6 නමක් ඉන්නෝ අපේ. එහෙම කියන්නේ නැහනේ. එහෙමද කියන්නේ නැහැ. අපිට ඉංජිනේරු ඉන්න මෙච්චර, ડોක්ටර්ස්ලා ඉන්න මෙච්චර. එහෙමනේ කියන්නේ. අපේ පුතා මෙල්බන්, පර්ත්, සිඩ්නි, ඇමරිකා. එහෙම කියනකොට දැන් නම්බු වෙන්නේ නැඟට. මම මහන්ලා ගෝ ඒක ගණන් ගන්නෑ වරු. ඒක කියන්න හසුද නැහැ. අම්මු ළමයි මහණිච්ච බවත් කියන්නද නැහැ. පුදුම අවනම්බුවක් කියලා හිතෙනවා. බලන්න එතකොට ඒ කාලේ වුණත් සාරි බැමිණට ඒක තේරුන්නේ. එයා බැලුවා දැන් පොඩි කොල්ලත් ඇයිද දන්නේ. මූව යම් දැම්ම බඳලා දෙන්න ඕන. කීයෙන් බැන්දෙව්? අවුරුදු 7න් බඳිනගෙන දන්නේ නැහැ ළමයා. ඒ වගේ චූටි කෙල්ලෙක් කොහෙලා ගිහිල්ලා මල් මාලා දාලා උඹලා දැන් බැන්දයි කිව්වා. බැන්දයි කියලා අර ආච්චිව ගෙනල්ලා කිව්වා. මේ ආච්චි වගේ බොහෝ කල මේ දියණියට අධිකාසිරි ලැබේවා දුටු ධර්ම ඇති. ආච්චි කිව්වා බලන්න මනමාලේ ප්‍රඥාන්ත වල ආච්චිගේ බලනකොට ධාතුත් නැහැ. අර කට්ටිය මේ මගේ ගෑණිටත් එහෙම වෙනවයි. ඕදි තොගේ ගෑණිත් ඔය වයසට යනකන් හිටියොත් දත් හැලෙනවා. දත් ලොම්බෙන් යන්නේ. හොම්බෙන්නේ ලොම්බෙන්. ලොම්බෙන් දැන් දස්සෙට් දාන්න පුළුවන්. ඉස්සර දස්සෙට් නැහනේ. ගැලවුණොත් ගැලවුණාම. ඊට පස්සේ මේ කුදු වෙලා ඔහොම වෙනවයි. ඔව් ඉතින් ඒ වයසට ගියත් නෝන හිටියොත් ආපෝ අපේ අයියා මේක දැනගෙන තමයි මහනුනේ. මොන ජරාවක්ද මේක? අර චූටිකේ මනමාලි ගැන රැවටුන්නේ නැහැ යා. එයා කල්පනා මේක කදම ගැලවෙන්න ඕනේ. තව හිටියොත් ඉවරයි. අහු වෙනවා. ආයි ගෙදර යන්න කලින් මගුල් පෙරහැර ඉස්සරහ යනවා. මේ කරත්තේ දැන් ජෝඩුව යනවා. දෙපාරක් තුන් පාරක් බැහැලා ගියා කැලේට. දැන් මේ මගුල් පිරිස හිතුව මේ මනමාලයා මොකක් හරි චිකන් හරි මොනවාරි කාලා බඩ බුරුල්ලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ ඔය මොකක් හරි එලි බහින තමයි මේ යන්නේ. අනේ එයා එලි බහින පාරට අපිට ඉන්න බෑ. ඔහෙලා පස්සේ ඉන්නේ කියලා අර කට්ටිය ඉස්සෙල්ලම ගියා. තුන් පාරක් ගියේ මොකටද? සැකේ නැති කරන්න. හතරෙනි පාර ගියා. ගියාමයි මනමාලි බලන් ඉන්න මනමාලයා නැහැ. එලි වෙනකන් බැලුවත් ඔච්චරම තමයි. පැනලා ගියා කැලේ. මගුල් ඇඳුම් පිටීම ගිය අවුරුදු කීයද? 7යි. අපි නිකන් ලැජ්ජ වෙන්න. අපි මහාන වෙන්න හිටිය 60 පයින්කම්. මේ කුමාරයා අවුරුදු 7න් ගියා. මොනවද දැනගෙනදනේ? පින පින සංසාරේ පෙරුම් පුරන් ආවම ඒ ඔළුවට එනවා. ඒක ඒක කොච්චර පිනද කිව්ව මේ ධර්මසේනාදී සාරිපුත්‍රයන් වහන්සේ ලොකු අයියා. පොඩි අයියා උපසේන රහතන් වහන්සේ. අනිත් අයියා චුන්ද සායන්න. අක්කල තුන් දෙනෙක් ගලින් ගිහින් දෙනවා. චාලා, උපචාල, සිසුපචාල. දැන් මේ යන්නේ 7 වෙනි එකේන අන්තිම පුතත් යනවා. ආරී වැමිනේට දැන් තින් මොනව හිතෙන්නේ නැද්දනේ? බැන බැන ඇති කාටේ බයින්නේ? අර මහාන කරූප අයට හොඳට බයිනවා. අද වුණත් බයිනෝ නෑ. මං කියන්නේ නෑ බයින්නේ කියලා. බනිනවා. අපිට ඇහෙන්නේ නෑනේ. අපිට ඇහෙන්නේ නෑ. ඔයලා බයිනෝ. අපිට ඇහෙන්නේ නෑ. ඒ පැවිදි කරාට පස්සේ ගෙදර ඉන්නයි අපිට බයිනෝ ඇති. ඇයි කෙනෙක් පැවිදුනාම පාඩුව තියෙන අපිට නෙවෙයිනේ. ගෙදරටනේ. දැන් හාල් ගරන්න ගෙනෙන්නේ. විශේෂ උපවාස කම්මල මහනුනම් හොදි හොදි හදන්න ගෙනෙන්නේ. ප්‍රශ්න තියෙනවා. සාවින්නාසේ ඔක දන්නේ නෑනේ. ස්වාමින්නාසේ හොඳට හොද්ද මේ ලැබෙනවනේ. ගෙදරින් නැහැ සාප කරුණ. අපිට හොදිත් නැහැ බතුත් නැහැ. හැබැයි අපි සාදරව අනුමෝදන් වෙනවා කෙනෙක්ට සැනසෙන්න අපි උදව් කළා. මොකද අපි කවදා හරි මැරෙනවා. කවදාද කියන්නේ? අවුරුදු ලක්ෂයක් ගිහින්ද මැරෙන්නේ? නෑ නෑ, අවුරුදු 75යි. දැන් 60 නම් තව කී? තව 15ක් ගන්න නැහැ. ඊට කලින් හොම්බෙන් යන වෙන්නත්
පුළුවන්. එහෙනම් එවැනි වෙලාවේ ධර්මයේ හැසිරලා මැරෙන්න තිබුණොත් සුගතියකටවත් යාගන්න නැත්තම් ගෙවල් වලට ඇවිල්ලා ගෙවල පෙරේතෝගේ හිටියොත් පෙරේත ලෝකෙම තමයි. මොකද ගෙවල පෙරේත කියන්නේ දැන් වොෂ්රූම් එකේ ටයිල් තියෙනවනේ අතින්ම පිහදාන. නිතරම නාන්න ගියොත් ටයිල් පිහදානවා. කොමඩ් එක පිහදාන. මොකටද? මගේ කොමඩ් එක, ගෙදර කොමඩ් එක. ලස්සනට තියෙන්න ඕනේ. දැන් පෙරේතද නැද්ද? පෙරේත අතක ගයින් නිතරම බිත්ති වල බලන මකුළු දැල් තිබුණොත් වහා කඩනවා. ඇයි මගේ ගෙදර? ඒකට සින්දුකුත් තියෙනවා. මගේ නිවන මගේ හැල්පතයි. ඒක මොටිවේෂන් සින්දුවක්. ඒ කියන්නේ මහාන නොවි ඉන්න. උඹලා මහාන වෙන්න නිවන් දකින්න යන්න එපා. මොකෝ නිවන තියෙන්නේ කොහෙද? ගෙදර. මහත්තයෙක් කියන්නේ නෝන තමයි මගේ නිවන. ළමයි තමයි මගේ නිවන. නිවන හොරු වරන් යනවා. ඒ කියන්නේ නෝන පැනලා යනවා. මොකද්ද කියන්නේ? නිවන හොරු වරන් ගියා. ඒකට කියන්නේ මගේ පැලේ පැදුර හොරු අරගෙන අනේ මහතුනේ මට උන වියෝ යා පැලේ පැදුර හොරු අරගෙන ගියා. දැන් ගෑණි පැනලා ගියාම කියන කවි ඒක. එතකොට දැන් පැදුර තමයි නෝනා. ඒක මොකද aran තියෙන්නේ? හොරු වරන් ගියෝ යා. දැන් ඉතින් මෙහෙම වුණාට පස්සේ තේරෙනවා අසරණයි කියලා. එතකන් තේරෙන පිරිස පිරිවරන් ඉන්නකම් හැමදේම අතට පැර ලැබෙනකම් ඇඟේ හයිය තියෙනකම් අපි කියන අපිට නම් බය නෑ යකෙට්ටවත්. එහෙමනේ කිය. හැබැයි මරණය ආපු වෙලාව වේවුලනද නැද්ද? වේවුලනෝ. අර අල්ලන් හිටපු සියල්ල අතහැරෙනවා. ඕක ඉතින් ලොච්චර කොච්චර කොච්චර වචන වලින් බුදුරජාණන් වහන්සේ කියන ලෝකෙට කියන්නේ නැද්දනේ? දැන් අපිට මෙච්චර අමාරුයි දෙයක් කියලා දෙන්න. උන්නාසි බොහෝම සැනසිලිදායක විදියට මේ ධර්මයේ හේතු ගැන්නුවා. ඒක ප්‍රඥාව. බුදු කෙනෙක්ගේ ප්‍රඥාව අපිට නැති නිසා අපි කියන බණ සමාට ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. ඒක හැමෝටම ගැලපෙන්නේ නැති නිසා. නම බුදු කෙනෙක් ඉදිනම් හරියන බණ පදේ කියනවා. ආයේ ගෙවල්නේ දොරවල් ගලවගෙන ඉන්නේ. මොනවට? මහාන වෙනවා. දැන් අපි ගෝණේ අර සංගාමජිත්තරුන්ගේ කතාව ඔබ දන්නවනේ. බබා බඩේ තාත්තා ගියා. දැන් බබා බඩේදී තාත්තා යන්න තරම් බණක් කොච්චර බලවත් බණක් වෙන්නේ නැද්ද? ඒක ලේසි නෑනේ. දැන් නම් කියන්නේ දරුසෙනේ පිතුසෙනේව දාලා යන්න පුළුවන් කමක් නෑ. ඔය ඔක්කොම තියෙනවා. නරිවාදම් බෑ බැරි කම් නේද? අපි කියන්නේ කොන්දුරු හත්තට මොකක්ද දෙයක් කියනනේ. නෑ බැරි වුණාම දෙයක් කරගන්න බෑ. හේතු ඕන තරම් තියෙනවා. නමුත් මැරෙන්න ගියද වෙලාවේදී සියලුම හේතු ටික අහෝසි වෙනවා. යාගෙන පුතා පන්තියක් යන්න ඕන. වැඩට යන මහත්තයාට බත් හදන්න ඕන. එමනා කියන්නේ මහාන වෙන්න හරි නිවන් දකින්න හරි භාවනාවට එන්න කියමු. මහාන වෙන්නත් එපා කියමුකෝ. ඒ එන්න බැරි හේතු ටික ඔන්න. ගෙදර කවුරුත් නැහැ නැති වුණා රිලව් පයින් වහලට. එතකොට වහලේ උළු කඩනවා. ඒ නිසා අපි වහලට ගල් ගහනවා. කවුද ගහන්නේ? මහත්තයා ගල් ගහනවා මේ පැත්තේ, නෝණ ගල් ගහනවා අනිත් පැත්තේ. සමහරට ගල් උඩින් ගිහිල්ලා දෙන්න ගලුවට වැටෙන්න පුළුවන්. උන් දෙන්න දෙපැත්තේ නැනි ගල් ගහන්නේ නේද? සිල් ගන්නවත් එන්නේ නැමක වහලට මේ රිලව් පයින්වයි කියලා. ඉතින් එහෙම මිනිස්සු අතර තමයි මේ අපි ධර්මයේ හැසිරෙන්නේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ වික්‍රමයක් ඇත්ත වශයෙන්ම. මොකද එක දවසකටවත් එන්න කැමති නෑ. බයයි. මොකෝ ගේ වහල කැඩෙයි. ඉතින් එහෙනම් බුදු කෙනෙක් මොනතරම් අමාරු වැඩක්ද මේ කරලා දීලා තියෙන්නේ? අර වගේ දරුවෝ ඉන්න අය දුවගෙන ආවා. පැවිදි වුණා. සිටුවරු සිටු සම්පත් තැහැල්ලා, රජවරු රජකම් උටුණු විසිරි කරලා විසි කරලා උඩින් ඔය පුෂ්ම පුක්කුසාති කුමාරය රජකම අතහැලා මාලිගාවෙම ධ්‍යාන වැඩුවා. අර හසුම්පතක් කෙවුවානේ බිම්බිසාරයතුමා ධර්මය ගැන, තුනුරුවන් ගැන, උඩු තට්ටුවට බලන්න කෝනේ. කරඬුවල තිබුණේ මේවා බලනකොට ආනාපාන සති කමටහනක් තියෙනවා ලියලා. ඒක බලද්දිම ධානය වැඩුණා. ආයි ඉතින් අපිට වගේ මෙහෙම කරන් වඩන්නුනේ වන්නේ. වැඩිලා ඉතින් බලව මේ දැන් නම් බහින්න බෑ ප්‍රාසාදෙන්. දැන් උඩදිම මහාන වෙන්න ඕනේ කිහිතෝ. ඊපස්සේ සේවකෙක්ට කිව්වා ගෙනෙන් පාත්තරයක්. සිවුරු ගෙනෙන් කිව්වා. ගිහින් කඩුවෙන් කපලා දැම්ම කොණ්ඩේ. මිනිස්සු මැද්දර දැම්ම ඔටුන්න. උඩින් දැම්ම බිමට. කරගනින්න කි රජකම්. මට ඕනේ නැහැ කිලා. ඇයි ඕනේ නැත්තේ කිව්වේ? ධාන සැප රජකමටත් වඩා උසස්. ධානය උසස්. ඉතින් ධානයේ ඉඳලා ඉතින් සිවුරු දරාගෙන වැඩම කරා. පයි. භාග්‍යතුන් හසවාගෙන රෑ බණ ඇහුවා. කුඹල්හලේදීම දන්නේ නැහැ බුදු කෙනෙක් වැඩියයි කියලා. ඇවැත්නි කී කිය කතා වුණා. ඇහුවා බණ. දේශනාවේ නම ධාතු විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ අවසන් වෙද්දි උදේ අනාගා. සෝවන් වෙනවා. සෝවන් වුණාට පස්සේ දැනගත්ත දැන් එන්නේ භික්ෂුවක් නෙවෙයි අවිලදින සාස්ත්‍රුණ්ණාංශේ. වෙලා නැහැ වඳින්න. බණ යනවෝ ගාලා තාම.
දෙකට සකදාගාමි වුණා, තවත් සද්දාවයි, අනාගාමි වුණා එළි වෙනකොට. වැඳ වැටුණා, සමාව ගත්ත. සිවුරු හොයන්ගෙන කෝ තව තුන් සිවුරක් එපැයි. අර සිවුරු හරියන්නේ නැහැ නේ සාසනික පැවිද්දට. එනකොට ඊළඟ කැනලා මරණයට පත් වුණා. බඹලෝ ඉපදෙනකොටම රහත් වුණා. දැන් තාම එහි ඉන්න කවුද උතුමගෙන? පුක්කුසාති අරියතුන් වහන්සේ. ආන්‍ය එවැනි උතුමට අරියතුන් වහන්ස කියලා කටපුරාම කියන්න බල. අර හොර රහතුන්ට කියන්න එපා. දැන් මේ ලංකාවේ ඉන්න ඇයට, ලංකාවේ නෙවෙයි රහතුන් ඉන්නේ කොහෙද? අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, ලංකාවේ ඉන්න හොර ගෙඩියෝ ටිකක්. මේ ලංකාවේ රහතුන් ඇත්තේ නෑ. ඔක්කොම සල්ලි හම්බ කරන රහත් කී කියන මේ. හැබැයි නියම රහතන් වහන්සේලා ඉන්නවා. සුද්දා වාස්තාම ඉන්නවා. දැන් පුක්කුසාති ආරයන් වහන්සේ තාම ඉන්නවා. වඳින්න බැරිද? පුළුවන්. ගටිකාර බ්‍රහ්මයා ඉන්නවා, සාම්පති බ්‍රහ්ම රාජයා ඉන්නවා. ඒ නිසා මේ ලෝතුරු දහමක් අපි මේකට කියනවා නිකන් රත්තරන් ලැබිලා තියෙනවා වෙලාවේ. මිනිස්සු ගල් කැට අහුලොන් නැත්නම් මැණික් ඉල්ලමක් පෑදිච්ච වෙලාවේ ඒකට පස්සහරවල මොනවයි හොයන්නේ? ගල් අඟුරු, කළු ගල්, මේවනේ ගල්, අරවද ගල්, මේ කළු ගල් නේ ගල්, ඒව ලොකුයිනේ. මැණික් වුණත් ඒව පොඩිනේ වැඩක් තියෙන්නේ. වටිනකම මේ තේරෙන්නේ ලොකු බව. ඒක දැන් ගියක් හදාගත්තු කෙනාට දෙනු ගී ලොකුයිනේ. නිවන ලොකු දෙච්චරවත්. නිවන ඇච්ච ලොකු නෑ, ගේ තමයි ලොකු අපිට. ගේ ගෙදර දොරවල් ගණන් කරනවා, ජනෙල් ගණන් කරනවා, මකුල් දැක කඩනවා, මොප් කරනවා උදේ හවස. ඒක තමයි යාගේ අර සින්දුවේ කිව්වේ මගේ නිවන මගේ පැල්පත. එතකොට කට්ටිට කියනවා අනේ එන්න මහාන මේ පිස්සු දාඳුරනේ, මේ පිස්සු කතා කරන්න එපා. මේ ගෙවල් දොරවල් හදාගත්තේ මහාන වෙන්නේ. හදාගත්තු පළ දාලා කොහේ යන්නද කියලා කියනවා. එතකොට අපි මොකද වෙන්න ඕන? හා හොඳයි හොඳයි, එහෙනම් බලමු ගුණේ දෙන හැටියක්. එතකොට අපි සතුටින් ඉන්නවා මේ දින. අර ගෙදර ඉන්න එක්කෙනාට වෙන දේ බලවල අපි ඉන්නවා. ඔය උනා තව මදි, තව වෙන්න තව වෙන්න තියෙන. ඔව් මිනිනට වක්ගඩුව නරක් වෙනවා. මොකද කියන්නේ? අනේ සයන්ස් වක්ගඩුවක් දෙන්නකෝ. අනේ ඔබ හැර දෙකක් තියෙනවනේ. ඉතින් මංගෙ මටත් දෙකමනේ තියෙන්නේ. ඒකනේ. දැන් කවදරේ මතක් වෙන්නේ? වක්ගඩුව නැති වෙච්ච තව දුවන් එනවා. ඇයි වක්ගඩුව දෙන්නේ හාමුදුරුවෝ කියලා දන්නවනේ. මෙහෙමයි මහත්තය, මම පසේ බුදු වෙන්නේ නැහැ. බුදු වෙන්නේ නැහැ. මම ශ්‍රාවක බුද්ධ වෙන්නේ. ඒ නිසා මට වක්ගඩුව දීමේ ප්‍රයෝජනයක් නැහැ. ඔහෙට වැඩිපුර තියෙන එකක් මට දෙන්න. තොර අරු දුවනවා. ඇයි ඉතින් ඉල්ලන්න ආපු දැන වඳින්න ගිය දේවාලේ ඊයේ කඩන් වැටුණා. ඇයි මේ ස්වාමීන් වහන්සේලා නිකන් දෙන නිසා ඔක්කොම ඇවිල්ලා වක්ගඩුම ඉල්ලනවායි කියලා කිව්වා. දෙන්න හොඳ නැහැ. මුත දුන්නොත් ඔගේ පච ගහලා මැරෙනවා. ඔකක් දාගෙන පච කියවල කියවල කයිවාරු ගහලා ගහලා හිස් අතින් පින් සිද්ධ වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙන ඕන බණ භාවනා කරන උතුමෙක්ට දුන්නා නම් ප්‍රශ්නයක් නැහැ. නිවන් මග යන්නට දුන්නා ප්‍රශ්නයක් නැහැ. සමේ නිවනක් තියෙනවා, සසරක් තියෙනවා. නමුත් බහුතරයක් දෙන සසරම තමයි තෝරගන්නේ. ටොස් එක දාන්නේ කොහෙට? නෝන වැටෙන්නේ කොහෙට? සසරට. පොල්ල නිවනට වැටෙන්නේ නැහැ. ඒතර නෝනයි පොල්ලයි දෙකක් තියෙනවා. වැඩියෙන් වැටෙන්නේ සසරම තමයි තෝරගන්නේ. මේ පැවිද්දට වැඩන්නේ. මේක පැවිදි වුණොත් සසරෙන් එතර වෙනවා. අපි ඒ නිසා පැවිදි වෙච්ච අයගේ සිවුරු ගලවලා දාන්න ඕන. ඒකට උදව් කරන්න ඕන. උනන්දු වෙනවා. එහෙම කට්ටි ඉන්නවා. දැන් මේ ළඟදී අපේ මේ නින්නාස කෙනෙක් කිව්වා මේ මුළු ඒ කාර්යාලයේම කියායි කියන්නේ මේ සිවුරු ගලවන්න. එයාලා හරි ඉරිසියා ඇති. මොකද මේ මේනියෝ හරි ලස්සන ඇඳන් ඉන්නකොට එයාලා ඉරිසියා වුණා. මොකෝ මේක ලස්සන වැඩි. අපි වගේම තත්ත්වෙට මෙයාවත් පත් කරවන්න ඕන. දැන් එතකොට ඒක සත්පුරුෂයන්ගේ වැඩද? අසත්පුරුෂයන්ගේ වැඩක්. නැත්තම් සතුටු වෙන්නේ බණි අපිට බැරි දෙයක් මේ මෑණින් වහන්සේ කලා කියලා සතුටු වෙන්න ඕන ලෝකේ. නමුත් මේ මිනිස්සු සතුටු වෙන්නේ නෑ. බලන්නේ කොහොම හරි ගලවලා දාන. අර දරුසෙනෙහි මතු වෙන කිරියරෙන කට්ටියට මගදී සමහර සිල්මෑණිවරුන්ට තේරෙනවා. ආපෝ මන්නම් සිවුරු අරචම් මම නම් ඉන්නේ. කියන්නේ කාලකණ්ණි කතාවක්. බුදුරජාණන් වහන්සේ ගහන ඔළුවට තෝ මහණලත් කියන්නේ ඔය වගේ බලු කතාද කියලා ගහන්නේ නැද්ද? බුදු කෙනෙක්ගෙන් ගහනවා. ඇයි ගහන්නේ? හේතුව මේ ධර්මයේ කියන්නේම විරාගෙනේ නේද? දැන් මම මේ බණපදේ කියද්දිම කියලා තියෙන්නේ අම්මා මැරුණොත් අතදරුවෙක් හරි ඉන්නවා කිය මේ අම්මට ජීවත් වෙද නැද්ද? මට උත්තර දෙන්න මන් දන්නේ නැහැ. කිරිබොන දරුවෙක් ඉන්න අම්මගෙන් මැරුණොත් ළමයා මැරෙනවද නැද්ද? මැරෙන්නේ නැහැ. කඩේ පිටි තියෙනවා.
කිරිපිටි වර්ග තියෙන ළමයින්ට දෙන්නේ. ඒවා ගෙනල්ලා දිය කරලා බෝතලෙට දාලා සුප්පු ගැහුව ගම දවස් අද්දයක් බොරුවට නඩයි. අම්මා හිටියත් එක නේ කිරියනවනේ නේ. ඉතින් එයාත් එහෙම කපටි වෙනවා නම් අනිත් ළමයි කපටි වෙන්නේ නැද්ද? පරණ අම්මා ගියා අලුත් අම්මා කෙනෙක් ආවා කියයි. ඔව් එහෙමත් වෙනවා. දැන් ආවා ඉන්න අම්මා මැරුණම තව ටික දවසකින් දෙවෙනි අම්මා එනවා. පුතේ මේ අලුත් අම්මා. ඊපස්සේ ළමයි පුරුදු වෙනවා මේ අලුත් අම්මා කියන පටන් ගන්න. කාටේ පාඩු? අර පරලෝ ගිහිපු එක්කෙනාට විතරයි පාඩු. අනිත් අයරෙන් පාඩුවා එහෙම බහින රෝගයක් නැහැ. ෆොටෝ එක දැක්කම පොඩ්ඩක් ඇඬිලා කඳුලක් එනවා, ආයි පිහදනවා. ඒවාසි කියන ඔක අනිත් පැත්ත හරවපම් මම දැක්කම දුක හිතෙනවා නේ. ෆොටෝ අයින් කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කොයි තරම් hina වෙන්නේ නැද්ද අපි දිහා බලලා? මේ තරම් මෝඩ જાතියක්, මෝඩ හැත්තක් කියලා හිතන්නේ නැති. එනිසා උන්වහන්සේ බණ කියන්න බෑ කියලා ඔකට ලිත් උනාලු මුලින්ම. මොකද මේ වගේ මිනිසුන්ට බණ කියලා මම පුදුම වෙහෙසකට පත් වෙනවා. ඉතින් ඒක නිසා බ්‍රහ්මරාජය ඇවිල්ලා ගෝ සාම්පති, අනේ ස්වාමීන් වහන්සේ එහෙමනම් කරන්න එපා. ඔය පින්වන්තයොත් ඉන්නවා. එයාලට තමයි මේ දහම. අර නටනාය ගැන ඉතල ඔකටලි වෙන්න එපා. තනකොල්ල ගස් ගන්නට නටනාය ඉන්න තමා. එයාලට මේ දහමින් ඇති වැඩ නෑ. ඒවා තේරිච්ච අයට, ඒවා ආදීන වශයෙන් වැඩක් නෑ කියලා තේරිච්ච අයට ඔබ වහන්සේ දහමක්. එහෙනම් මේ අපි බණ කියන්නේ ඒක තේරිච්ච අයට. හොඳේ, ඒවා කලකිරිච්ච අයට තමයි මේ කියන්නේ. අර ඒවා මගේ නිවන මගේ පැල්පතයි කියන අයට නෙවෙයි බණ කියන්නේ. මේ කියන්නේ මගේ නිවන තියෙන්නේ සාසනය තුළයි, මේ ගෞතම සසුන තුළයි. මේ ගෞතම සසුන තව පවතින අවුරුදු 4000 නේ ගියති, 2400 ගානයි, 2400 ගානයි. එනොත් අපිට තියෙන්නේ 20යි 30යි 40යි 50යි වගේ වෙන්න පුළුවන්. දැන් 20 කට තව 50ක් දාලා දෙන්න ඕන 70යි. අනිත් අයට 70 පැනලක් තියෙනවා තාමනේ බෝනස්. තව ටික දවසයි පෙට්ටියට සල්ලි එකතු කරනවා මේ දවස්. ඒ කියන්නේ අපි දන්නව තව ටික දවසකින් හරි වැඩේ හරි. එතකොට ආයි කතාවක් සන සම්පත්තියක් ගැන කතාවක් නෑ. අඩුමතරමේ දිව්‍යාංගනාවක් අත්තුනොත් අපිට අතවන්ලා හරි යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් පෙරේතයොන්ට තමයි අතවනන්න වෙන්නේ. හොඳ, ඒ නිසා හොඳට තේරුම් ගන්න තව ටිකයි ජීවත් වෙන තියෙන්නේ. හිත හදාගන්න. එහෙම නොවුනොත් නිරය, තිරිසන්, ප්‍රේත, අසුර, සතරාපාය පුරෝපුරෝ තමයි යන්න වෙන්නේ. සෙල්ලන්නේ මේ ජීවත් වෙන එක නෙවෙයි අමාරු. ඊළඟ ආත්මයේ සුගතියට යන එක පගාව දීලා යන්න බෑ. ට්‍රැෆික් පොලිසියෙන් නම් බේරෙන්න හරි පුළුවන් දීලා ගියක් හරි. මේකෙන් එම් බේරෙන්න යමරයතුමත් ඉන්න අත මේව කරන් ඉන්නේ වරෙන් කියලා. එයාගේ ගාව පොතක් තියෙනවා. පොතේ ඔක්කොම පව් ටික ලියලා තියෙන එකයි කියන්න බෑ. වෙලාවත් එක ලියන්න කරේ නැහැ කියන්න. ඒ නිසා ජාමේ බේර ගන්න අර අපේ වන්දනාවේ කරනවා වගේ යමෝ දේවටත් පින් ටිකක් මොකද කියන්නේ? පින් ටිකක් නේ ගොඩක් දෙන්න පින්. අනේ දමරයිතුමනේ ඔබතුමාට මේ සියලු පින් වේවා. බැරි වෙලාව තපාය පැත්තේ ආව මාව පොඩ්ඩක් සේව් කරන්න කියලා පින් දෙනවා. එතකොට යමරයිතුමා අතෝ පින් දුන්නනේ. ආ එහෙනම් වරෙන්කො කියලා කියනවා. දැන් එහෙනම් හරි කමන්නේ මට පින් දීලානේ. ගිහිල්ලා එන්න කියලා. පස්සෙන් එහෙම යනවා. එනිසාන්නේ හොඳට මතක තියාගන්න පව් කරන නිසා නෙවෙයි යමරයතුමාට පින් දෙන්නේ. මේ පරණ පවක් හරි මතු වෙලා අපාය ගියොත් ගේට්ටුව ගාවදී යමරයතුමා හම්බ වුණොත් එතුමාට මතක් වෙනවා මේ සිල් මෑණියෝ මට පින් දීපු කෙනෙක්, මේ හාමුදුරුවෝ මට පින් දීපු කෙනෙක්. මන් නම් ඉතින් අපාය ගැන බණත් කියපු කෙනෙක්. මම බේරයි කොහොමාරි මම ගියොත් නම්. අවවාදේ බණ පවා කිව්වනේ අපි ගැනනේ. හොඳයි හොඳයි එනවා යන්නකෝ කියලා දානවා. කොහෙට යන්න? දෙව්ලෝ යන්න අවස්ථාව දෙනවා. හරි, ඒවා දැනුවත් සිටින්න. මේවා මේ කපටි වැර නෙවෙයි, බණ පොතේ තියෙනවා. එතකොට ඒ ඇමති කෙනෙක් ගිහිල්ලා තියෙනවනේ අපාය. ඒ ගියාට පස්සේ මෙයාට මොකවත් මතක් වෙන්නේ නැහැ. ඊපස්සේ ඔබ මේ මට පින් දුන්නනේ මතක නැහැ. ඒකනේ එන්න. මහසයායට සමම් මල් නැලියක් පූජා කළා යමරයතුමාට පින් දුන්නා කියලා හිතනකොටම දෙව්ලෝ ගියා. අර ඒක නිසා පිනක් එකක්වත් කරලා තියෙන අපාය යන්නේ නැහැ. නැසේ එක පින්කමක්වත් අර චුන්දසූකරිකව ගෙනත් එක පින්කමක්වත් කරගන්න. දැන් පැවිදි වුණායේ නම් අපි කිව්වා බගු කිම්බිල ස්වාමීන් වහන්සේලා විදසුන් වඩා අරිහත්ත්වයට පත් වුණා. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ සෝතාපන්න වුණා. කොහොමද සෝතාපන්න වුනේ? සිව්පිලිසිඹියා ලාභී. එන උන්වහන්සේ ධර්මයේ දරා ගන්න පුළුවන්. දේවදත්ත තෙරුන් වහන්සේ මඟපල වලට පත්ුනේ නැහැ. උන්වහන්සේ අභිඥා පහ ලබා ගත්තා.
දිවස්නුවන ඉරිදි ප්‍රාතිහාර ඥාන වත් තියෙන. එයාට අහසේ ඇවිදින්න පුළුවන්, කිමි දෙන්න පුළුවන් පොළොවේ, ඔය ඔක්කොම පුළුවන්. බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර වාසය කරන කාලේ මහත් ලාභ සත්කාර ඇති වුණා. මේ චීවර පිණ්ඩපාත නැත්නම් බෙහෙත් වර්ග මිනිස්සු අරගෙන අතින් අරගෙනවා. ඇවිල්ලා අහනවා, කෝ සරියුත්සායනස, කෝ මුගලන්සායනස, කෝ මහකසුත් තෙරුන් වහන්සේ, බද්ධිය තෙරුන්, කෝ ආනන්ද තෙරුන්, කෝ බකු තෙරුන්, කිම්බිල තෙරුන්, කෝ කෝ කී ඇවිල්ලා අසූ මහ ශ්‍රාවකයන්ට පූජා කරනවා. ඊට මේ දේවදත් තෙරුන් බැලුවා, දැන් මේ 80ට තරයි හොය හොය දෙන්නේ, මට දෙන්නේ නැහැ. කෝ දේවදත් කී කවුරුත් අහන්නේ. යාලහස්ත්‍රිය මාත් ශාස්ත්‍රීය. යාට ලැබෙනව නම් ලාභ සත්කාර මටත් ලැබෙන්න ඕනේ. හැබැයි මට ලැබෙන්නේ නැණ ඉතින් කිව්වට. මම කවුරු හරි පහදව ගන්න ඕන කියලා බලනකොට රජතුමාගේ පුතා හිටිය කාලේ කවුද? අජාසත් කුමාරයාගේ ගාවට ගිහිල්ලා මොකද කරේ? මෙයාව පහද ගත්තා. කුමාර වේශයම වවාගෙන සර්පයන් හතර දෙනෙක් අත්පාවල, තව එකේ බෙල්ලේද, තව එකේ හිසේ චුම්බටකයක් ලෙසට. ඒ කියන්නේ අර උළු බැඳින්නේ ජටාවනේ, නයාව ජටාව වගේ බඳන් යන්නේ දරණ ගහලා. කවුද? දේවදත්ත තෙරුන් වහන්සේ. කුමාරයෙක් වගේ වෙස් මවාගෙන ගිහිල්ලා අජාසත් කුමාරය උකුලේ වාඩි වුණා. බය වේද නැද්ද? අත්වලන් නැයි, ඔළුවෙත් නැයි, බෙල්ලෙත් නැයි, මේ පොඩි ළමේ වාඩි වුණේ. බිය වුණා. තෝ කවරෙද්ද ඇහුවර පස්සේ කිව්වා, කුමාරය මම දේවදත් තෙරුන් කියලා සිවුරු පිටින් පෙනී සිටියා. ඉතින් යාට බොහෝ ලාභ සත්කාර ලැබුණේ වද වැඩුණා. ඒ වද වැඩිමෙන් එයා හිතුවා මම මේ භික්ෂු සංඝයා පාලනය කරන්න ඕනේ, භාග්‍යතුන් හට තියෙන බලය මම අරගන්න ඕනේ. එහෙම කියලා මෙයා උපක්‍රම කළා. මුලින්ම මෙයා කළේ මේ රජතුමා පහදව ගත්ත නිසා රජතුමාට කියන්නේ, ඔබතුමා තාත්තමල රජ වෙන්න මම බුදුරජාණන් වහන්සේව මරලා බුදු වෙනවා කියලා එයා කල්පනාවට ආවා. ඉතින් එහෙම කියලා දැන් මේ රජතුමා මරන්න යා කරේ මොකද්ද? හිරේ දැම්මා. හිරේ දැම්මට පස්සේ රජතුමා සක්මන් කරනවා. ඔච්චර කන්නන දුන්නත් මැරෙන්නේ නැහැ. පස්සේ කෝ මැරෙන්නේ නැත්te සක්මන් කරන්න නිසා. මොකද ගිජුකුළුපාවේ භාග්‍යවතුන් වහන්සේ වඩන හැටි බල බල බුදු ගුණ වඩනවා දැන් මෙතුමා. පස්සේ කෝ මේ ඇවිදින්න බැරි වෙන්න කකුල් පලන්නේ කියලා. එයානුව කකුල් දෙකත් පැලුවා. ඊට පස්සේ තමයි මෙතුමා මැරෙන්නේ. මේක මේ කර්ම විපාකයක්. ඉතින් ඊට පස්සේ මෙයාට ලැබෙනවා අද අවස්ථාව කිහිපයක්. මෙයා පළවෙනි අවස්ථාවේ දුනු ආයන් යොදවනවා. එක්කෙනෙක් දානවා යා එනකොට විදලා මරන්න. දැන් එක්කෙනා විදින්න දාන්නේ භාග්‍යතුන් වහන්සේට. එයා විදලා ආව රහ සංගන්න ඕන නිසා තව දෙන්නෙක් දැම්ම. ඒ දෙන්න මරන්න තව හතරක් දැම්ම. ඔහොමම 32ක් දාලා දිනවා මේ රහස නැති වෙන විදිහට. ඉතින් භාග්‍යතුන් වහන්සේ පළවෙනි කෙනාට බණ කියලා කෝ ඔහින් යන්න එපා වෙන පැත්තකින් යන්න. දෙවනි දෙන්නටත් බන කියලා කෝ ඔතනින් යන්නේ නැතුව වෙන පාර ගියා. ඒ අර ඔක්කොම බේරලා බේරලා යව භාග්‍යතුන් වහන්සේ. ඉතින් එතනින් විවාරත වුණා මේ දුනු විදීම දෙවනි වතාවට. මිනිස්සුන්ට කිව්වනේ උන් පැහැදෙන්නේ. අලියෙක් දාමු. කවුද දැන්? නාලාගිරියතාවට රාකල 16ක් පොලෙව්වා. එතකොට මොකද උනේ? මානාග ගුංජර නාගරාජන තත්රජු නී කෑ ගහන්න එපා කියලා අතින් ස්පර්ශ කළා. මෛත්‍රී කළා. ඇවිල්ලා ඉතින් අර ඔක්කොම වෙරි හිඳිලා ඇවිල්ලා වැන්දානේ. නාන්න බලන්න. එතකොට මේ අලියට තේරිච්ච එකවත් දේවදත්ත තෙරුන්ට තේරුන්නේ නැහැ. ඊට පස්සේ ආවෙලෝ දැන් ඉතින් දුන්න මිනිසුන්ට දුන්න උන් පැහැදුනා. උන් විදින එක පැත්තට උන් යන්න ගියා. අලියටද අලියා දනන්නේ නැම්මා. දැන් ඉතින් මේ කාටවත් ඩියුටි එක බාර දෙන්නේ නැහැ. මම්ම කරන්න ඕන. මගේ අතින්ම කරනවයි කියලා මොකද කරේ? භාග්‍යතුන් වහන්සේ කිජුකුළුපව්ව පාමූල සක්මන් කරනකොට මෙයා වෙනම ගලක් තියලා දෙවුණා අයිනේ. නැගලා ගිහලා හොරාට ඒක තල්ලු කරා. ඔළුවට වැටෙන තල්ලු කරේ. එම පෙරලීගෙන එනකොට හයියෙන් තවත් ගලක් පර්වතෙම මතු වුණා. පිනට මතු වුණේ. ඒ දේ එකට හැප්පුණාට පස්සේ චූටි පතුර විහිතුණා. ඒක ගිහිල්ලා සිරිපතුලේ වැදුණා. ඒ වැදිච්ච පාරට තමයි ලේ කැටි ගැහුණේ. ලේ හෙල වුණා කියන්නේ එළියට ආවේ නැහැ. බුදුරජාණන්සේගේ ලේ එළියට එන්නේ නැහැ, කැටි ගැහුණා. ඒක අධික වේදනාවක් වුණා. භාග්‍යතුන්ට රැවදින්න බෑ. තුන්වහන්සේ අර ඉර්ධීන් වැඩියෙත් නැහැ. ශිෂ්‍යෝ ටික මොකද කරේ? උස්සගෙන ගියා. ජීවක අඹ වනයේට රන් ගියා. එහෙදී ජීවක වෛද්‍යතුමා සත්කමක් කළා. සුළු සත්කමක් කරලා අර තිබිච්ච ලේ මේ පිහිටුඩකින් අර තමන් සත්කම් කරන ආයුධයෙන් විවර කළා. ඒ තුවාලේ මෛත්‍රියෙන් පුළුවන් විවර කරන්න. බුදුකය ද්වේෂින් බෑ.
ලේටික අයින් කරලා බෙහෙතක් බැන්දා. ඉතින් බැඳලා මෙතුමා යනවා කොහෙද? නගර ඇතුළට වෙදකමක් කරන්න එන්න වෙන්නේ ඇරයි දොර වහලා. දැන් හිතනවා නේ, දැන් රැයට මේක ගැලෙව්වේ නැත්තම් වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ මුළු ඇඟම දන්න ගනි. දුන්නාස වෙලාවටම කියන ආනන්දේ, දැන් මේක ගලවන්න වෙලා හරි, අපි ගලවමු නේද? දැන් කෝල් එකක්වත් දෙන්නේ නැහැ, ටෙලිෆෝන් තිබුණේ නැහැ. හැබැයි බුදුරේ මාසෙට ඒක තේරුණා, උන්නාසික ගලවමු කියලා. ඊට පස්සේ අනේ උදේම දුවංගල අනේ සාමිනී භාග්‍ය තුනස වහන්සේට දැවිල්ලක් හටගත්. මේ මොනවද අහන්නේ? බුදු කෙනෙක්ට කිසි දැවිල්ලක් නැහැ, කායික දැවිලිත් නැහැ, මානසික දැවිලිත් නැහැ, පරිදාහ නැහැ. නමුත් අර ගල් පෙරළු එක්කෙන ඊට පස්සේ ආ එහෙම නතරුන්නේ. ආ මොකද කරේ? අලුතෙන් මහාන වෙච්ච 500ක් කඩාගෙන ගයා තීර්ථෙටත් ගියා. ගිහලා කෝකාලික කටමෝරක දිස්සේ කියලා දෙන්නේ හිටියා. දෙමු එයා කල්පනා කරා බුදුරජාණන් වහන්සේට අතක් සෞදෙනමක් ඉන්න ඕනේ, සාරිපුත්ත මොග්ගල්ලාන මමත් බුදුනේ, මටත් දෙන්නේ කියන එයා දාගත්ත කටමෝරක දිස්සයි කෝකාලිකයි. ඒ දෙන පවන් සලසල ඉන්න දෙපැත්තේ. ඉතින් පවන් සලසල ඉන්නකොට මේ ආව සාරිපුත්තෙන් නැද අහසින් මොකටද බේර ගන්න ආවේ. ආ සාරිපුත්ත දැන්ද තේරුණේ ආයෙන්න එන්න හොඳයි ආපු එක. මේ මට ටිකක් කොන්දර දෙන මම පොඩ්ඩ හැතපෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එක දැනගද? මෙයා ඉතින් අර කොපි කරන්න ගියා. කොපි කරන්න මේ මගේ ගෝලෙන්ට බණ ටිකක් කියන්නකෝ කියලා මෙයා නිදි. සාරිපුත්‍රයන් අද මොකද කරේ? අර අලුතෙන් මහණිච්ච බණ දන්නේ නෑ, යාට ධර්මයේ හේතු ගන්නවා කියලා අහසින් අරන් ගියා. ඒවයි ගෝලය පයින් ගලකෝ අන්න නැගිටිපිය දැන් ඔන්න ඔක්කොම ටික අරගෙන ගියා කියලා උණුලේ වමනේ දාලා මෙයා අසාධ්‍යත් වුණා දුකට. පස්සෙ ඉතින් ලෙඩ ඇඳි මැරෙන්න වටනවා කිව්වා. අනේ මට බුදුදහම ආසේ දකින්න ඕනේ. ඒ පාර ඇඳේ තියන් ගෝලෝ ටික මෙයාව උස්සන් එනවා. දැන් එනවා මගට කිව්වා, සාමීන් දැන් ඔන්න ගේට්ටුව ගාවටත් ඔය දෙව්දත්ත මාව දකින්න වෙන්නේ නෑම කිව්වා. දෙතුන් පාර කිව්වා. කිව්වට පිළිගත්තෙම දැන් දන්නේ නෑම ළඟටම ඇවින්නේ. දැන් පොකුණ ගාවට ඇවිල්ලා දෙවුරම් මෙරිකුවා පොඩ්ඩක් මූණ හොදගෙන යන්න ඕනේ භාගතුන්නද බලන්න කියලා. තිව්වා අඩිය බිම තියනකොටම පොළොව පැලිලා ඉනි දැල් ලැබිලා මේ දෙව්දත්තරුණාද පණ පිටින්මයි අවීචි මහණිරට ඇදගෙන. මොකද ඒ තරම් පව් කරපු කෙනෙක් මේ බුදුසසුනේ කවුරුවක් නැහැ. නිරේට ගියා. මොකද අවීචි මහණිරේ අපි පෙරීද කියලා දුන්නේ. අර මුළු නිරේ වැහෙන තරම් රූපයකින් දුක් විඳිනවා කියලා. ඒක අහන්න බුල නිරේ වැහෙනවන අනිත් අය කොහෙද ඉන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. එක්කෙනාට එක්කෙනා බාධා වෙන්නේ නැහැ. තමන්ගේ කර්මය තමයි තමන් විඳින්නේ. අනිත් අය ඇඟි හැප්පෙන්නේ හැප්පෙන්නේ නැහැ. දැන් කොහෙද ඉන්නේ? අවීචි. කොච්චර කල්ද? අන්තක් කල්ප එකක් ඉන්න තියෙනවා. බලන්න කරන කලට පව මිහිරි, දැන් විපාක පේනවනේ. නිසා කියවන මෙනවත් ඇවුනා, පරලවත් ඇවුනා, අවසානයේ නිරේ තැවෙන්න වුණා. එහෙමනම් වෙන්න හොඳ නැනේ කාටවත්. ඉතින් මේක වුණේ මොකක් නිසායි? රන්තලියක් නිසා. සේරි වාණිජයි කච්ච බුඩයි. ඒතර නන්දෙක පොඩ්ඩක් පැටලෙන නිසා අපි නම නැතුව කියමු. බෝසත් වෙලෙන්දා සහ දෙව්දත් වෙලෙන්දා. මුලින් මෙයා ගිහින් කිව්වා මේක මේ වටිනකමක් නෑ ආච්චි, මේකට මේ දැන් බලලු දෙන්නත් බෑ, මම ඕන නිකන් ගන්නම් කියලා. එයා යන්න ගියා කපටිකම ඉඟන්ඩ. පස්සෙන් ආව බෝසත් වෙලෙන්දා. එයා මොකද කිව්වේ? ඌරලා මේක ඝන රත්තරන්, මේ ළඟ තියෙන බඩුත් මදි ආච්චි කියලා ඔක්කොම දීලා අර කත්තරන් දැන් යනවා. දැන් මේ ඔරු වෙනකල තොටියත් එක්ක මගට ගිහින් අර යාමකෝ, අර ඔයා මේ අපි රැට්ටුවනේ යන්න හොඳ වෙලෙන් දෙක් කියලා රංගේ ආත් පස්සෙන් දුවන් ගියා. තොටියෝ තොටියෝ මෙහෙවර කියලා දැන් කතා කරමු. මොකටේ තලිය ගන්න? අර යාගෙන පදින්න එපා අර පැත්තට යන්. ඔයාට දෙන්නම් ගානක්. අර දුකට වෛර බැඳගත්තා. වැලි අල්ලගෙන මේ වැලි කැටතරමට මං තොගෙන් ජාති ජාති පලි ගන්නවා. මම කිව්වේ ජාති ජාති. දැන් කෙලවර වෙච්ච දැන් දැක්කනේ. කොහෙන්ද පලි ගන්න හිතුවොත් කෙලවර වෙන්නේ කවදා හරි? අවීචි මහ ඉරේ බොහෝ ආත්මවල බෝසතාණන් වහන්සේගෙන් පලි ගන්න විත් තියෙනවා. තාත්ත වෙලා පුතා මරලා තියෙනවා. පුතා මරලා තියෙනවා. පුතා කෑලි කෑලි වල කපලා විසි කරලා තියෙනවා. එහෙම තත්ත්වයට වැටුණා. අන්තිමට මේ ආත්මේ කරන්න පුළුවන් ලොකුම පවත් කරගත්තා. දැන් බුදු කෙනෙක්ගේ ශරීරයේ ලේ අපි දන්න බුදු කෙනෙක් ඉන්නේ අපිට වඳින්න පුදන්න. බණක් අහන්න. ගල් පෙරලන්න කියලා කොහෙවත් පොතක නැහැනේ. නමුත් අර කරන්න එපා කියපු එකම කරගත්තා. මාසිනා මාසිනා බුදු වුණා. මේ මාසිනා නිරේ ගියා. නංගි නිවන් දැක්කා. දැන් අයියා පව් කරා කියලා නංගි පව් කරන්නේ නැහැ. එහෙම නැහැ. සම මේ වෛරයේ ආදීනවමයි අපිට දෙව්දත්තරුන්ගේ කතාවෙන් තේරෙන්නේම නිසා මේ දේශනාව අපිට හොඳ ආදර්ශයක් සපයලා තියෙනවා.
මේ සසර ගමන හදා ගන්න ඕන. අපි අනවශ්‍ය දේවල් වලට වෛර බැඳ ගන්නවත් තරහ වෙන්නවත් ඕනේ. දෙයක් වුණාට පස්සේ අපි ඒක අමතක කරන්න ඕන. හිතේ තින්න ඕනේ. නෑ, ඒ නිසා මේ පැවිදි වෙච්ච අය වශයෙන් අපි පැවිද්දෝ. පැවිද්දෝ කියන්නේ කරුණා මෛත්‍රියෙන් සහගතයි යුත්තයි. අනේ හරින්තරම නිකන් කීරෝධකී භූතව පිය ඇසින් බලන්නේ, නිකන් බලන්නේ හරි ආදරෙන් අනිත් අය දිහා. නේ, එහෙමමනේ. තරහ යන්නෙම නෑ, ඉන්නෙම මෛත්‍රියෙන්. තරහ කියන එක දන්නෙත් නෑ. ඒ තමයි පැවිද්දෝ. පැවිද්ද නැති ගා පැවිද්ද නමට පැවිද්ද ඉන්නෙම තරහයි. ළඟින් ගියත් තරහ යනවා. සද්දයක් ඇහුණත් තරහ යනවා. බල්ලෙක් දැක්කත් තරහ යනවා. පූස දැක්කොත් තරහ යනවා. ඒතකොට ඒක හොඳද? ඇඟට හොඳ නැහැ. පූසට වහන්න යන්නේ අපිට හොඳ නැහැ. හරිද? පූසෙත් දැක්කත් තරහ. රිලවෙත් දැක්කොත් ගොඩක්ම තරහ යනවා. දැන් අපේ චෛත්‍ය බලන්න, පේන්ට් කරලා තියෙන මොනවයි? රිලවුන්ගේ මුත්‍රා වලින්. දැන් හොඳ වැස්සක් වහිනකම් අරක ගුරු පාටයි. දැන් මම දන්නවා ඔය ඉවසල හිටියොත් හරියනවා අපිට. කවද්ද හරියන්නේ? හයියෙන් වැස්ස දවසට ඔක්කොම හේදිලා ලස්සනට සුදු පාට ආයෙත්. දැන් භාග්‍යතුන් වහන්සේ ඔළුවට තමයි වඳුර ඉන්නේ. කකුල් දෙක දෙවැත්තට දාන හොඳට වාඩිලා ඉන්නවා. අපි දැන් කන්න බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ඔළුවට ගහන්න ගල් ගහන්න ගහන්නේ ගලට වදිනවා සිරස කියලා. ඉතින් මාසේ බුදුවම් මේ සිරසට ගලක් වදිනවෝ කියලා දැන් ඉතින් ඇයි අල්ලන්නේ වනේ? බන නෙවෙයිනේ අල්ලලා තියෙන්නේ. ඒ නිසා හිටපු දැන් අපිට අපි නෙවෙයිනේ. අපි වාඩි උන්නේ නෑනේ. රිලවනේ වඳුරනේ වාඩි වෙන්නේ. නේද? ඒව ගණන් ගන්න නෑ. ඒවත් වෙච්ච දෙයක්. ඒ නිසා අස්ථානේ කෝප වෙන්න එපා කියලා මම යෝජනා කරනවා. අනුන් නිසා තරහ ගන්න එපා. දෙයක් බෙදා ගන්න රණ්ඩු වෙන්න ගියොත් මොකද වෙන්නේ? ආයිමත් සසරට වැටෙන්න වෙනවා. දැන් අපි බදා ගන්නද බෙදා ගන්නද අතහරින්නද මහන්ලාද? උත්තර දෙන්න බලන්න මෙහෙනින් වහන්සේගෙන් දැන් මම අහන්නේවා. අතහරින අතහරින්න. දැන් අල්ලලා අතහරින මොනද? මොකද කියන්නේ? රබර් පටිය වගේ ඇදලා අතහරිනවා. මොකද පොඩක් ඇදලා තැරියොත් අතහැර දවස රිදෙනවනේ. ඒ නිසා ලොකුවට අල්ලලා අතහරින්න යන්න ඕනේ නැහැ. මුලින්ම අතහරින්න ඕනේ. අතහරින්නේ කොහොමද? දැන් මේ අපේ කුටි තියෙනවනේ, කුටි යනවා වටේට. එකම කුටි හැමදාම ඉන්න ලැබෙන්නේ නැති වෙනවා. තමන් ඉන්න කුටියෙම රෝස මල් වවලා මල් වවලා දැන් ඉන්නවා. ලොකු සන්නස කියන ඔය කුටියෙන් දැන් යන්න වෙන කුටියක් දෙන්න ගිහම මල් ගසු තුස්සන් තමයි යන්න වෙන්නේ. ඒ නිසා දැන් කියන අපි මල් වවන්නේ නැහැ. ඇයි වවන්නේ නැත්තේ? ඒක හේතුවක් යන යන තැනට මල් උස්ස යන්න බැරි නිසා. දෙවෙනි එක හිලවුත් එක මොන මල්ද? උන් මලුත් කනවා. ඒ නිසා මල් වැවුවොත් කේන් තියෙන්නේ. අපේ දැන් අහනවා ඉන ඇයි මල් වවන්නේ නැත්තේ? ඔයලා වවලා බලන්නකෝ ඇවිල්ලා වවන්න පුළුවන්ද කියලා. මලත් කනවා ගහත් කනවා. ඒ නිසා දැන් අහනවා අඹ ඉඳන්න, අඹ නම් ඉඳන්න පුළුවන්, ගෙඩි කන්න වෙන්නේ. කවුද ගෙඩි කන්නේ? රිලව් කනවා. ඉතින් අපිට රිලව්ට අඹ ඉඳලා වතුර දාන්න තියෙනනේ, ඔළුව අමාරුවන්නේ. ඒ නිසා ඒකයි අපි මේ පළතුරු ගස් මොනවද මෙහි ඉඳලා නැත්තේ. ඉතින් අර අස්ථානේ ගෝප ගන්න වෙනවා, අපි ඒව කරගත්තු. ඉතින් ඒ නිසා මේ දකින්න සත්‍යෙක් නිසා, මිනිස්සෙක් නිසා තරහ ගන්න එපා. තරහ ගියත් වැඩි වෙලා තියාගන්නත් එපා. තරහ ගියාම එතනින් වහාම දැන් කුස්සියේ තරහ යනවා නම් කොහෙටද යන්න ඕන? බෝමළුවට යනවා. බෝමළුවේ නැනේ ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එක දැක්කම තරහ යනවා. ඔව්. ෆ්‍රිජ් එක නැති තැනකට යනවා. ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරියොත් තරහ යනවා. පිට්ටේ වැහුවත් තරහ යනවා. අපි කියන ෆ්‍රිජ් එක එහෙනම් ගලවනවා. කොහෙන්ද ගලවන්නේ? හිතින් ගලවලා යනවා කොහෙටේ? බෝධියට ගිහිල්ලා හයියෙන් හයියෙන් බෝධිය වටේ. ඒ තරහ වැඩි ඉන්නේ දැන්. ඇවිදගෙන 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 යනකොට ටිකක් මහන්සි වෙනකොට හසි දදා දැන් හිතන දැන් හයියෙන් යන්නත් අමාරුයි. දැන් මොකද උනේ තරහ? අඩු වුණා. තවත් වැඩි නම් තරහ. දවල් 12ට විතර අවුවේ අර කන්ද වටේ පාර තියෙනවා. ඒක ඇවිදගෙන යන්න ඕනේ. තවත් අමාරු නම් පඩි 100 ගානක පඩි පෙළක් තියෙනවා. ඒක ඊට නගිනවා මෙහෙට බලන්න. ඊට නගිනවා මොකක් නැති වෙනවා. අර තරහ නැති වෙනවා. එහෙම නැත්නම් මී හරක් නාන පොකුණක් තියෙනවා. ඒකට පණිනවා. ගොඩක්ම තරහ නා. හරි. එහෙනම් සාදුකාරයක් දෙන්න. තරහ ගන්නවද? තරහ ඕනෙම නැහැ නේ. එහෙනම් කච්චපුට්ට සේරි වාණිජ වෙන්න ඕනේ. නේ දැන් වෛර බැඳ ගන්න ඉස්ත්‍රීන් නිසා වෛර බැඳ ගන්න නැද්ද පුරුෂයෝ? මේ ලෝකේ මේ රටේ වුණත් නේ එකම ඉස්ත්‍රිය පස්සෙන් දෙන්නේ ගිහිල්ලා අර දෙන්න වෛර බැඳ ගන්න මේ මගේ මලයි මේ මමයි මුලින් දුටුවේ. මොකද කියන්නේ? මේ මල දැක්කේ කවුද? මමයි කියන. අරයා කියනවා නෑ මම තමයි දැක්කේ. දැන් කවුද දන්නේ? කවුද?
නිසා මේ ස්ත්‍රීන් නිසා වෛර බැඳ ගන්න, පුරුෂයන් නිසා වෛර බැඳ ගන්න, ගෙවල් දොරවල් නිසා නේ. අන්න එහෙනම් හොඳයි, හොඳ පාඩමක්. එහෙනම් වෛර බැඳ ගැනීමේ කෙලවර මොකද්ද තියෙන්නේ? ඉරකි, තිතකි, ඛේදයකි, දුකකි. කොහෙද? නිරය. එහෙනම් දේවදත් තෙරුන්ට වුණා වගේ තැවෙන්න අපිට නොවේවා. එහෙනම් අපි මොනායි කරන්න ඕන? පින් කරගන්න, ධර්මයේ හැසිරෙන්න, කවදා හරි මැරෙන බව දැනගෙන අත්හරින්න පුරුදු කරගන්න. දැන් මේ ශාසනය තමයි අපිට එකට ලැබිච්ච හොඳම ෂේම භූමිය. දැන් මෙතෙන්ද පැමිණීම නිසා බලන්න මම සාවින්නාසගෙන මම දැන් බලන්න හැමදාම රැයට බණක් කියනවනේ. ඊට පස්සේ මේ මෑණිවරු කරන හැම පින්කමක් මට අනුමෝදන් වෙනවනේ. ඒකට එයාලා මම මහාන කරලපු නිසා මොකක් හරි මන්ත්‍රයක් මතුරලා හරි වසීගුරුකමක් කරලා හරි කමක් නැහැ. මහාන කරලා තියෙනවා. ඊට පස්සේ බලනවා මොකද්ද ඒ වසී මන්ත්‍රය කියලා. නැ මෙහෙ එමෙ ගන්නෑ. එකම වසිය තමයි ධර්මය. දැන් ධර්මය කිව්වේ නැත්තම් මේ කිසි කෙනෙක් මහාන වෙන්නේ නැහැ. එකම රහස ධර්මය. කාගේද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වෙනුවෙන් අපි කැප වෙලා. අපි මේ නිවන් මඟ දියුණු කරන ගමන් තව කෙනෙක් උදව් කරලා තියෙනවානේ. ඒ නිසා මේ භූමියේ ඉන්න වාරයක් ගන්න අපට පින් රැස් වෙනවා. තමයි පිනෙන් පිරෙන ජීවිතය. අපි gedara gītiya. අපේ දාතර කෙහෙල් වත්තක් තියෙනවා. ගිහිල්ලා කෙහෙල් අර ගස්වල මේ දේවල් වැටි චතු තියෙන්නේ කපනවා. උදේ ඉඳන් කපනවා. දැන් පින් රැස් වෙනවද මට? දැන් හිටියනම් ඒක තමයි ගාන. තාත මෙහෙ වරෙන් යන්නේ කොහේ යන්නේ? කුඹුර හාන්න වරෙන්. මම හාන කුඹුර. මාත් හාන තාත්තත් හාන දෙන්නම හාන. හරිද? තරගට හාන. ගොන්නුවන්නේ අපි ඉන්නෝනේ. එතකොට පින් රැස් වෙනවද? නෑ නෑ. දැන් හොඳට සැපට ධර්ම මානසිකාරෙන් අර තියෙන මෙට්ට දෙකක් තියෙන ඇඳවල දෙකක් තියෙන. ඒ ඇඳෙන් මේකට පයින්න මේකෙන් එකට පයින්න පැන පැන ඉන්නවා. කිසි දුකක් තියෙන්නේ? කිසිම දුකක් නෑ. ඔය පොඩ්ඩක් හෙම්බිරිසාවක් වුණක් හදනවා නම් මට දුක දැනෙන්නේ. හුස්ම ගන්න අමාරුයි. එච්චරයි. ඒ නිසා වර්තමානයේ මම කියනවා මම බොහෝම සැපෙන් ඉන්නවා. ඒ සැපෙන් ඉන්නේ රහස තමයි පැවිදි වීම. gedara kitiya na ambudaru poshane karanna una nan suwase nidannawat beri wenawa. ඇයි තියන්නේ නැහැ හැරෙන්න එපා වෙලාවට වැඩට යන්න. වැඩ තියෙනවනේ. අර තියෙන බහුදීතුක වමුණට කවද ගහන්නේ පයින්? බැමිණි ගහන්නේ. නැගිටිනවා දාගෙන හරියන්නේ පයින් දෙන්නේ. ආ. ඒ නිසා ඒ කිසිම දෙයක් දැන් නැත. දැන් තියෙන්නේ ධර්ම සැපක්. විවේක සුවයක්. ප්‍රශ්න නැත්තම් බලෙන් දා ගන්නො මිසක ඇති ප්‍රශ්නයක් නැහැ. කොහේවත් යන බහන්න අපි දා ගන්නො මිස අපිට ප්‍රශ්න නැහැ. අපිට තියෙන අනුන්ගේ ප්‍රශ්න දැන්. අපේ ප්‍රශ්න නෙවෙයි. මහත්ය වැරෙන් පාර දෙනවා කියලා නෝන්ලා බේර ගන්න වෙනවා අපිට. එහෙම වෙනවා දැන්. අද හෙට අනිද්ද වෙන්න පුළුවන් හැම කටයුත්තක්. ඔය කට්ටිය දැන්ම දැනුවත් වෙලා ඉන්න ඕන. හේතුව මහත්ය ගහනවා, පයින් ගහනවා, අතින් ගහනවා, ගහන්න නැති එක නැති වෙන්න පුළුවන්. ඒ හැටි කියන්නේ කාටවත්? රහස්. රාජ්‍ය රහස් කිව්වොත් ඉවරයි. ඒ නිසා එවැනි අයට පිහිට වෙන්න ලැබෙන්න පුළුවන් අපිට. උදතර මොකද කරන්නේ? අපි සාදර වෙලා අනේ අපිට සසරදී මිනිස්සුන්ගෙන් ගුටි කන්න නොලැබේවා කියලා අපි උදව් කරන්න ඕන. තේරුණා? ඉතින් ඒක තමයි දැන් මේ වෙහෙරගල ආරණ්‍ය සේනාසනේ මේ දවස්වල මුක්ත පරමාර්ථය කාන්තා විමුක්තිය බව දැනගත යුතු. ඒක දෙන්නේ ඉතින් මම ඉන්න එපා. ඒ නිසා මමත් ඉන්නවා. මම ඉන්නේ ඔහලට මේ මොකටද? ආරක්ෂාව පිණිස සහ ධර්මය කියා දීම පිණිස. දැන් ගුරුවරයා එළවනවා අපිට එපා. මොකද වෙන්නේ? ගුරුවරයාට කියන අපි විතරයි දැන් අපි ශ්‍රී සංගමේ මේ පිරිමි කවුරුන් මෙහෙ තියාගන්නේ. ඔය හාමුදුරුවෝත් යන දැනකට යයි යන කැයත් එක්ක මොකද වෙන්නේ? පවත්වන්න බැරි වෙනවා. අර ධර්මදේශකයන් අහන්නේ නැති වෙනවා. එතකොට අපිට පිහිටක් පිළිසරණ ඒ නිසා දැනගන්න ඕනේ. පොඩ්ඩක් ඇහැට කනට පේන පිරිමි කීප දෙනෙක් ඉන්නවා මිසක අපේ ලොකෝ අදහසක් නැහැ උපාසක මහත්තුරුන්ට පිහිට වීමට. මොකද එයාලට පිහිට වීමට 100 ගණනක් ආරන්නේ ලංකාවේ තියෙන 100 ගානටම යන්න පුළුවනි පිරිමියට. හැබැයි උපාසකම් වලට පිහිට වෙන්නේ කාරණ්‍යයක්වත් නැහැ. විශේෂයෙන් වයසට ගිහිපු අයට 20ට අඩු අයට 25 30 අයට ඕන තරම් අසපු තියෙන ලංකාව. අනගාരിക අසපු එකටි බාර ගන්න විවාහ වෙලා නැත්නම්. හැබැයි විවාහ වෙච්ච අයට මොකද ඉඳා? ඒතකොට විවාහ වුණාම නිවන් දකින්න බැරිද? එපාද? පළදු වෙච්ච බඳුනක්ද? එහෙම වෙන්නේ නැතිනේ. ඒකනේ ගන්න නැත්තේ කට්ටි. යාල ගන්න ලස්සන කට්ටි විතරයි. ඒ නිසා අපි කියනවා යාට හොඳයි ඔයාලා තින්ද ඇති හැකියයිනේ. යාලා ඒ විදිහට නීති දාලා වයස් සීමා පනවල දැන් මලන් අද මට ආරංචින අවුරුදු 5ක බබෙක්ක බාර ගන්න ඕන මහාන කරන්න. දැන් මොකද්ද කරන්නේ? දැන් එයා ඒට එන්න ඕන නම්
අම්මටත් එන්න ඕන්න අපි පොඩි කතා භාගය දෙන්න වෙනවා දැන් ඊට පස්සේ මොකද්ද කියන්නේ පහේ කට්ටිය මහාන කළ නැහැ ජී සංසාරේවත් එහෙම කියන්න බෑනේ උඹ මැරියන් කියන්න එහෙම කියන්නත් බෑ ඉන්න තාක් එයාට පිහිට වෙන්න පුළුවන් කිරිපිටි ටිකක් ගේන්න වෙනවා හදලා පොවනවා ඕ කිරි බිබී ඉඳී නේද කිරි නම් විවක්කම අපිට වද දෙන්න නේද නේද හරි කමන්නේ කොහොම හරි අපි හිතන්න ඕනේ දැන් අපි මේ සැලසුම් කරලා නේ වැවිදි කරන්න මේ අය එන හැටියට තමයි බාර ගන්න එන පිළිවෙලට දැන් දුවන් එනවනේ කොණ්ඩේ කඩාගෙන දුවන් එන්නේ ගැහුවා කොන්ද කැඩුවා කියලා දැන් ආයි ඵලයන් කියන්නේ ගුටි ගන්න කරන්නේ අයි කොණ්ඩෙන් අල්ලන්ද ගැහුවේ එහෙමයි සන කොණ්ඩෙන් අල්ල එහෙනම් කවම කොණ්ඩේ කපලා දා ආයි ගහන්න විදිය දැන් මාන බලන ගහ ගන්න විදියක් නෑ අර හාමුදුරු කෙනෙක් කියන එයා ඉන්න ගන්නම් කායි ගහන්න වෙන්නේ නෑ ඊවතර මේ අර කැපකරුවෙකුත් ඉන්න සම්බන්ධ මොකද්ද කියලා ඒහා දෙන්නකම් ගහන්නත් බෑ දැන් මෙහෙ එන කට්ටි වෛර බඳ යන්නේ මාත් එක්කයි සමන් උපාසක මාත්‍යත් එමුකෝ අපේ උපාසකම්මට ලං වෙන්න දෙන්නේ නෑ දුරින් සිට මා බලා ඉන්න නේද එහෙමයි කියලා දිනේ සැපවරු මාත්‍ය ඔයර බලන්න ඕන අඩි 10ක් දුරින් බලන්න මොකද අද මම ප්‍රවෘත්තියක් දැක්ක ඒ උපාසකම්ම කපල කොටලා මරලා කවුද මරලා තියෙන්නේ ගෙදර මහත්තයා මහත්තයා විසින් නෝනට මොකක්ද එකින් කොටලා මහපාර මැද්දේ මරලා තියෙනවා ඒ විතරන්නේ පහුගිය කාලේ මට මෑණි කෙනෙක්ව ඒ මෑණිය මහාන වෙලා පැනලාවිල ගෙදරින් ඉතින් හොයන් ගිහලා පීයෙන් ඇනලා කාට යනලා තියෙන්නේ මේ මෙහෙණින් වහන්සේට මොන පවද්ද තින්නේ අර කෝපය වෛරය පාලනය කරගන්න බැරුව මේ මිනිස්සු අපාය නැහැටි. ඒ නිසා දැන් බය වෙන්නේ වන්ද මේ මූණ ඇද වෙලා ඉන්නේ වට්ටි බය වෙලා. මට අපිට පිහින් අනිත් දන්නේ. ඒ නිසා සමන් මහත් ඉන්න මෙම පරික්ෂා කරන ඉස්සෙල්ලම. අර සිකියුරිටි කෙන් පරික්ෂා කරා. බලන පිහි තියනවද අංග ගත්තුවා. කතුරු තියනවද? ඇන්නොත් එහෙම අතින් නැ ගැව්වත් කමන පිහකින් ගැව්වොත් නේ. අමාරු වෙන්නේ. ආ ඒ නිසා මේ ලෝකේව වෙනවා. මේ පින්වත් ස්වාමීන් වහන්සේලා මෑණිරුව දන්නේ නැතුව ඇති ප්‍රවෘත්ති දන්නේ නැති නිසා නෝ මට ඒව පේනකොට මම ඔය ඇත්තන්ට කියලා දෙනවා මෙන්න මෙහෙම දේවල් වෙලා දැන් ඊට පස්සේ ඊයේ මරලා යාළුවාසින් යාළුවාව ඇයි බයික් එක ගන්න හොඳම යාළුවා තමන්ගේ යාළුවා මරලා වලදා බාගෙට පස්සේ අහුණා මොකද බයික් එක තිබිලා ගෙදර අහුණා දැන් කවුද විශ්වාස කරන්න පුළුවන් බෑනේ එහෙනම් මේක දුකයි බියයි දෙකම තියෙනවා මේ බිය දුක දෙකින්ම පැවිද්දෝ ගොඩක් කලකට මිදිලා ඉන්නේ. විශේෂයෙන් මේ කැලෑවල ඉන්න පැවිද්දෝ අර ආදීනව ගොඩාක් අඩුයි යාට. මොකද ගමන් බිමන් යනවා අඩුයි. වාහනේ හැප්පෙන්න තියෙන ප්‍රවණතාවය වුණත් අපිට අඩුයි. අපි නිතර දෙවේලේ වාහනවල ගියොත් තමයි අපි හැප්පෙන්න පුළුවන්. අපි යන්නේ අපිට තියෙන එක වාහනේ. මොකද්ද සමන් අපිට තියෙන වාහනේ? ඈ? මෙහෙ තියෙන එක රෝදේ ඇති. වීල්බරෝ ඒක තමයි. ඉතින් කවුරු හරි ගමනක් යන්න ඕනකෝ සමන් වාඩි කර ගන්න ඕකෙන් තල්ලු කර යනවා. වැඩි දුර යන්න බෑ කන්ද උඩින් නැග්ගොත් පහළට එක්ක යන්න පුළුවා. පහළින් උඩට යන්න. දැන් ඕක හැප්පෙන්නේ නැහැ නේ කොහොමද? නෑ ඒ ප්‍රශ්නේ. ඒසෝ ඔච්චරයි තියෙන නිසා මේ මම මේ හීනා යන නෙවෙයි කිව්වේ අපිට හරි පහසුයි. මොකද ගමන් වාර ප්‍රමාණය අඩුයි, තෙල් පිච්චෙන ප්‍රමාණය අඩුයි, තරහ යන ප්‍රමාණයත් අඩුයි. දැන් පාරට බැස්ස කොච්චරද තරහ යනවද නේ? රියදුරු මහතුරු බලන්නකො ඉස්සර කරොත් අර මිනිහට බයිනවා පිටරට බයින්නේ මොකද ඇඟිල්ලද්ද මොකද පෙන්නන එක තමයි උන් කරන්නේ මෙහෙම නෙවෙයි තියෙන ගුණවරප හොඩියම අරන් බයිනවා අර මිනිහා ගිහිල්ලත් ඉවරයි කාට ඇහෙන්නේ මේ වාහනේ යන මගීන්ට තෙරුවන් සරණයි ඇයි අරහාදය දන්න ඔක්කොම වචන වලින් අර පහු කරගෙන ඉපෙක් කෙනාට බනිනවා ඒ නිසා මේ අනිෂ්ඨාරම්මන නොලැබෙන තරන්නේ දැන් මේ පින්වත් අයට හැමෝටම දැන් මට ලැබෙනවා සමහර මම බස් වල යන නිසා ගමන් බිමන් නිතර යනවා කොළඹ එහෙම යන්න වෙන නිසා අනිෂ්ඨ ආරම්භන ඒ කියන්නේ පරුස වචන ඇහෙනවා රණ්ඩු සරුවල් වෙනවා පේනවා අහු වෙනවා ඉතින් මේ මිනිස්සුගේ දුක තේරෙනවා දුක පේනවා ඉතින් මේ මොනවද ඉෂ්ටද අනිෂ්ටද අනිෂ්ටයි ඒව දකින්න නැතුව රිලවෙත් දැක්කට මොකද වෙන්නේ ප්‍රශ්නයක් නැහැ රිලව hina වෙනවා අපිත් උත් එක පොඩ්ඩක් hina වෙනවා විරිත්තුවත් අපිත් පොඩ්ඩක් විරිත්තන හැබැයි අතේ කැවිලි පළතුරු තියන්නම් විරිත්තන්න එපා. කෙලින්ම අරකට තමයි ගහන්නේ. මොකෙටේ? ওই විරිත්තන්නේ ආදරයට නෙවෙයි අරක ගන්න. ඉතින් මේ මෙම නිසා අපිට තේරෙනවා බොහොම අඩුවෙන් තමයි අපිට දුක් වෙන්න කාරණා තරහ යන්න කාරණා තේනවා හිතන්නවනේ මේ කැලේ ඇතුළේම ඉන්නවා මිසක් මම රවුම් ගහන්න යන්නේ නෑ.
පලවෙන් රවම යන්න ඉන්න කට්ටිය දැන් බය වෙලා ඉන්න මට යන්න බැරි වේද දන්නේ නැහැ. මිරිගු රවුන්ඩ් එක වගේ යන්න ඉන්න පලවෙන් රවම. ඒක අව පළවෙනි සහ අවසාන රවම. මොකද ඒක දොළ දුකනේ. ගිහිල්ලා බලලා හදලා ගමේ ගිහින් වටයක් ගහලා ගෙවල් පැත්තේ ගිහිල්ලා අපිට දැන් පොඩ්ඩක් කොලර එක උස්සගෙන එන්න එපා. හැබැයි සිවුරු රැකගෙන එන්නත් ඕන. කොලර උස්සන්න කියලා ගැලවුණොත් ඒ නිසා ඒ අභිමානය ඇතුව ශක්තිය ඇතුව තමයි ගමනක් යතොත් යන්න ඕන. තමන් පැවිද්දේ බව සිහියේ තියාගෙනම තමයි ගෙවල් වල ඇවිදින්නත් ඕන. එහෙනම් ඒ යුතුයකම් කරන්න ගියොත් මිස ඊට පස්සේ හිතන්න ඕනේ මම කොහෙවත් යන්නේ නැහැ. අසනීපුණොත් බෙහෙත් ගන්න යන්න වෙනවා. ඒ හැරෙන්න යන්නේ නැහැ කියන එක තමයි අපි අදිෂ්ඨානෙ වෙන්නේ. එන අපි ධර්මයේ හැසිරෙනවා. අපිට ඒ ධර්ම සුවේ තියෙනවා. ඉතින් මේ ධර්මයේ හැසිරීම නිසා අපිට මේ කිව්ව අපාය බයෙන් නිදහස් වෙන දැන් ලැබෙනවා. හොඳයි නේක නේද? දැන් සාහතික කාටවත් දෙන්න බෑනේ. ගෙදර ඉන්නකොට දැන් අපිට දෙන්න පුළුවන්. දැන් මේ පවතින පැවතිල්ල අනුව අද මැරුණොත් සුගති යනවා. දැන් මැරුණොත් හොඳයි. දැන් ගෙවල් වලින් ආපු අය වුණා මෙහෙදි මැරුණොත් හොඳයි. ගෙදර යන ගමන් මැරුණොත් ගෙවල් දොරකටදී මැරුණොත් අනේ දොර කියලා දොර බදාගෙන මොකද්ද වෙන්නේ? පෙරේත තඩියෙක් බවට ඔය ගෙවල් දකින්නකොට වෙනවා මොකද්ද? පෙරේතකම කොළුවටනේ. මොකද්ද? මගේ ගෙදර, මගේ ඉඩම, මගේ පොල් ගහ, කොස් ගහ, ගස් වලටත් ප්‍රේත කරන, ප්‍රේම කරන. ගස් ගාන ගණන් කරන 100ල මැරෙනකොට කියන පොල් ගස් 14යි. කොස් ගස් 8යි. මේ ගණන් කියන අපේ 100ක හරක් ගාන මැරුන්නේ නැහැ හොඳලට එදා. අපි ඉතින් මම ඉස්කෝලේ ගියේ නැහැ. මම සුදු ඇඳුම් ගන්න ලෑස්ති වුණා මල්සාලාවට යන්න. මෙහෙමත් මුණුපුරෝ නේද? අපිට තමයි මේ 100ම හරක් ගන කියන හරක් නෑ. ඇත්තෙන්න ඉස්සර තමයි හරක් හිටියේ. මෙයා පරණ කතාවක් තමයි මේ කියන්නේ. නැන්දත් නැන්දගේ මුණුනේ පෙරුණා දැන් සුදු කොටි පේන වගේ. හැබැයි ලෑස්ති වුණා. ඊට අවුරුදු 10කට පස්සේ තමයි 100 මැරුණෙත්. එදා ලෑස්ති වුණා මලගෙදර යන මම. ඇයි කියවනෝනේ? අපි දන්නේ කියවන්නේ මැරෙන්න ලං වුණාම කියලා නේ හිතලා තිබුණේ. දැන් එහෙම නැහැ. ලෙඩේ වැඩි වෙලා කියවලා තියෙනවා. ඉතින් දැන් කියවලා තියෙන්නේ දන් දීපුවා සිල් ලැබපුවද මේ කට්ටිය? නෑ. හරක් හිටපු ගාන, කොස් ගස් ගාන, පොල් ගස් ගානේ. එහෙනම් බොහොම භයානකයි මේ ගෘහවාසය. නිසා අපි පතන්න ඕන අපිට අනේ සසරෙදිත් ඉතා ඉක්මනින් පැවිදි වෙන්න ලැබෙන්න ඕන. අදාදත් පැවිදි වෙන්න ලැබෙන්න ඕන. ඒ සඳහා සත්පුරුෂයන් අනුග්‍රහය ලැබෙන්න ඕනේ. කියන්නේ මම වගේ සයන්නාස කෙනෙක් ලැබෙන්න ඕන. නැත්තම් කවුරු බාර ගන්න නැහැ කුණු කොටව. ඔක්කොම කුණුනේ එන්නේ. හොඳ එක්කෙනෙක් අතින් නැහැ නේ. ඔක්කොම එන්නේ මේ මොනාරි වලියක්. එක්ක මොනාරි නඩුවක් වැටෙන්න යන්නේ. හොඳක් නම් නෙවෙයි නේද? හැබැයි අපි සැලෙනවද ඒකට? සැලෙන්නේ. අපිට ලැබිලා තියෙන්නේ අපේ පිනේ හැටියටනේ. නේද? දැන් මේ ගෝලේ වුණා ලැබිලා තියෙන්නේ පිනේ හැටියටනේ මගේ. එතනම් ඇස පිනවන ගෝලියෝම නෙවෙයි ලැබිලා තියෙන දත් නැති කට්ටි ඉන්නවා නේද? එහෙම තමයි ලැබිලා තියෙන්නේ. ඒකට ඉතින් කාටවත් සාප කළ වැඩක් නෑ. පිහිට අවශ්‍ය කෙනාට අපි පිහිට වෙන්නේ. දැන් බලෙන් මේ පාරවල් වල ඇවිදින ගමන් දුවන් ගිහිල්ලා පිහිට වෙන්න බෑ. හොයන් ආවොත් පිහිට වෙනවා. කතා කරපමණින් පිහිට වෙන්න බෑ. ඔය නංගිලා එනං එන්නකෝ බස් එකේ නැගලා ඇවිල්ලා හන්දියෙන් බහැලා මොකක් හරි නැගලා මේ එන්නකෝ. ආවොත් අපි කතා කරලා බලමු පිහිට වෙන්න පුළුවන්ද බැරිද කියන එක ඉස්සෙල්ලා එන්න එපා. මං හිතන්නේ ආපු ගොඩක් අයට පිහිට ලැබිලා තියෙනවා. ඔය නිකන් අර නහර වැඩි කට්ටිය තරයි පිහිට දෙන්න බැරි වුණේ. මොන නහරයක් වැඩිනේ? නහර කපන්න යව්වා ඊට පස්සේ ආයිමත්. මෙහි නහර කපන්න නැහැ. වෙන තැන් වල නහරේ පිටින්ම මොකද කරලා තියෙන්නේ? මහාන කළා. දවස්යි දෙකයි සතියයි එහෙම තියෙනවා. ඉතින් දැන් මම දැකපු තව දෙයක් කියන්නද මේ අවුරුද්ද ඇතුළත? වැඩියෙන්ම ගිහින් තියෙන පිරිමියයිනේ ඇවිල්ලා. උපාසකම්මලා පැවිදි වුණාට පස්සේ කවුරුත් ගියේ නැහනේ. ඉන්නෝනේ සාදු කියලා අනුමෝදන් වෙන්න. ඇයි යන එනම නැද්ද? නෑ. ඒ කට්ටිය කැමති වැටුම් දනටලා ඔහේ බල ඉන්න ආසයි. එහෙම ඇවිදින්න ආසාවක් නෑ. ඒ නිසා මම එක ගුණයක් තමයි මේ මෙහෙණින් වහන්සේලගේ තියෙන එකක් අර කියන දෙයක් අහගෙන පාඩුවේ ඉන්න ගතිය. මේ පිරිමියගේ තියෙන අගුණයක් තමයි ගුරුන්ටත් අකුරු කියා දෙන්න යනෝ ටික කලක් ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගුරුන් වහන්සේලා අකාවේශ වෙනවා. ගන්න පොලු ඊට පස්සේ ඒකට කියන මොකද්ද අර දී කෙලිනේ. අර ඉස්සර ගැහුවේ මොනේ? දී කෙලිනේ. දී කෙලි ගහන්න වෙනවා. ඊට පස්සේ ඉවරයි. පින අවසන් වෙනවා. හොඳ. එහෙනම් අපි ඒක අනුමෝදන් වූ සාදු කියලා. එහෙනම් තව තවත් ඉක්මෙන ලැබේවා. ආපු ගමන යන ලැබේවා.
තවත් ඉන්නවා නම් ඒ අයටත් අපට පිහිට වෙන ලැබේවා. අද මේ රැස් කරගත් ධර්ම දානමය පින, ධර්ම ශ්‍රවණ පින ඒකාන්තයෙන් අපට පාරමිතා වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවුණු සැනසුණුවේ අමා මහ නිවණින් සැනසෙන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. අභිවාදිත විචං අද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සංග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනා.